අයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණිය මනස ඇත්තේ මොලය තුලද ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව ආකර්ෂණය සඳහා එහෙම මාතෘකාවක් යොදාගත්තට එකාතකින් බලපුවාම අද දොරමඩලාව මොලය සහ මනස අතර විවාදයක් කියලා කියන්නත් පුළුවන් වාදයක් කියන්න පුළුවන් සංවාදයක් කියලා කියන්න පුළුවන් මොකද පරස්පර විරෝධී මත ගැටුම් ඇති වෙන්නත් පුළුවන් අද දොරමඩලාවේ මා කැමති මුලින්ම අපි සම්පත්දායකයන් හඳුන්වා දෙන්නට අපේ ආරාධනීය නද දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වෙනවා මහාචාර්ය කාලෝ පොන්සේකා සූරින් එතුමා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියටයි කවුරුත් දන්නේ වගේම විද්‍යාත්මක චින්තන ක්‍රමය මාක්ස්වාදයේ ගුරු කොට ගනිමින් සමාජයේ විශ්ලේෂණය කරන විශ්ලේෂකයෙක් හැටියට ප්‍රකටයි ඒ වගේම ගීත රචකයෙක් තනු රචකයෙක් ගායකයෙක් නෙවෙයි ඒ අදිවසේ විවිධාකාරයේ හැඳින්වීම් දෙන්න පුළුවන් අපේ රටේ කීර්තිමත් විද්වතෙක් අද මොලේ තතින් අරන් තමයි අවිල්ල ඉන්නේ ඔබතුමා ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්නවා ඒ වගේම අපේ රටේ කීර්තිමත් විද්වතෙක් වන ජේෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ සූරින් පාලි හා බෞද්ධ පස්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂතුමා පාලි භාෂාව සංස්කෘත භාෂාව විතරක් නෙමේ අභිධර්මයේ පිළිබඳ අපේ රටේ ඉන්න ඉහළම පෙළේ විද්වතෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන් ඔබතුමාත් ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්නවා ඒ වගේම පළමු වතාවට අද දොරමඩලාවට සහභාගී වෙන අපේ රටේ කීර්තිමත් විද්වතෙක් මනෝවෛද්‍ය විශේෂඥ හරිශ්චන්ද්‍ර ගාම්භීර මහත්මයා එතුමා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරනවා ඊළඟට වාඩි වෙලා ඉන්නේ හරිචන්ද්‍ර කෙනෙක් එතුමා මනෝරෝග විශේෂඥ ඩීවීජී හරිචන්ද්‍ර මහත්මයා මේ නම එක වුණාට දෙන්නම හරිචන්ද්‍ර වුණාට මත දෙකක් තියෙන්නේ අපි මනස සහ මොලය කියලා හැඳින්නුවා එක හරිචන්ද්‍ර කෙනෙක් ওই මනසේ තරම් ගණන් ගන්න නැහැ ඒ කවුද කියලා වැඩසටහන අතර තුරුදී දැනගන්න හම්බේ මේ හරිචන්ද්‍රලා දෙන්නම ඔබතුමාලා දෙපළම ඉතාමත් ගරුණතු පිළිගන්නවා මාරාධනය කරනවා අපේ මහාචාර්යතුමාට දැන් මොලය ඉස්සරහ තියාගෙන කතා කරන්නේ අපි මොලය ගැන කතා කරලම මොලයට තියෙන විද්‍යාත්මක පසුබිම මොකක්ද පදන මොකක්ද මොලය කියලා එකක් තියෙනවයි කියලා අපි පිළිගන්නේ ඇයි ඒ පිළිබඳ විද්‍යානුකූල පැහැදිලි කිරීමකින් අපි අපේ කතාව ආරම්භ කරමු මට නම් හසන්ත මේ ඉර හඳ යට මේ ලෝකයේ තිබෙන පරම අභිරහස පුදුමය ආශ්චර්ය ප්‍රාතිහාර්ය අපේ මේ හිස් කබල ඇතුලේ තිබෙන දූවිල්ලෙන් සැදුම්ලත් මෙවැනි හැඩරුවක් තිබෙන සජීවී නිහඬ මොළයයි මිනිස් මනසේ හාස්කම් දැනගැනීමට නම් අප පළමු කොටම කළ යුත්තේ මිනිස් මොළය හැදෑරීමයි කියා පැවසුවේ දැනට අවුරුදු 2000කට පෙර විසු බටහිර වෛද්‍ය විද්‍යාවේ පීත්‍රු ලෙස සලකනු ලබන ග්‍රීක වෛද්‍යවරෙක් හිපොක්‍රටිස් දැන් මේ මොලේ ආධාරයෙන් තමයි අපි අපේ ලෝකේ තිබෙන විවිධ දේ දකින්නේ කතා බහ ගී සින්දු වල අපට ඇසෙන්නේ ගඳ සුවඳ අපට තේරෙන්නේ එතකොට තිත්ත අඹුල් ආදී රස භුක්ති විඳින්නේ ස්පර්ශය පහස අපි අත් විඳින්නේ මේ මොලයට සම්බන්ධ පසිඳුරන් පදනම් කොටගත් ලබාගත් තොරතුරු ඇසුරෙන් තමයි අපි මේ අපි ජීවත් වෙන ලෝකය විශ්වය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නෙ. එතකොට අපේ හැඟීම් ප්‍රීතිය, සන්තෝෂය, දුක, දුම්නස, ක්‍රෝධය, වෛරය මේ හැඟීම් සියල්ලම ජනිත වන්නේත් මොලේ. එතකොට අපි අර්ථවත් විදිහකට වචන ගලපා කතා කරන්නේ අපේ මොලේ අනුභවයෙන්. එතකොට අපි ඔබ මොබ යන්නේ අතපය චලනය කරන්නේ හකුලවා ගන්නේ මොලේ මැදිහත් වීමෙන්. ඒ පමණක් නොවේ අනන්ත අප්‍රමාණ කරුණ කාරණා
මතකයේ ගබඩා කරගන්නේ මුලින්. එතකොට අපේ යම් කිසි දෙයක් සිතාමතා කරනවාද සිතාමතා නොකරනවාද කියන ඒ ක්‍රියාවලිය සිද්ධවන්නේ මොලේ මැදිහත් වීමකින්. ඊටත් අමතරව අපේ අනන්‍යතාව අපේ පෞද්ගලික අනන්‍යතාව පිළිබඳ හැඟීමක් ජනිතවන්නේ අපේ මොලේ. හසන්ත මේ සියල්ලටම අමතරව අපි සිතනවාය කියා සිතන්නේ මොලේ. ගාම්බිරලාට අපගේ වෛද්‍ය ගාම්බිරලාට මතක ඇති මම මේ මොලය ගැන උගන්වන කාලේ මේ වාගේ මේ ආකෘතියමයි මම අද ඉල්ලාගෙන ආවේ කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන්. ඒ මොලේමයි දැන් තියෙන්නේ. ඒ ආකෘතියමයි. එතකොට ඒක උගන්වන කාලේ මම මේ අවසාන වශයෙන් කියපු දේ එනම් මේ සිතීම අපි සිතන්නේ මොලේන්න කියා අපි සිතන්නේ ඒ සංකල්පය මේ ළමයින්ට මම ඉගැන්වුවේ ඒ කාලේ the brain is the organ with which we think අපි සිතනවාය කියා සිතන අවයවය ඉන්ද්‍රියයි මොලයයි. එතකොට මේ මම විස්තර කරපු කරුණු කාරණා සියල්ලම සාක්ෂි සහිතව හොඳට ඔප්පු උනේ සියල්ලම පාහේ කිව්වොත් වඩාත් නිවැරදි ඔප්පු උනේ මේ ගිය සතවර්ෂයේ 20වැනි සතවර්ෂයේ අවසාන කාලයේදී. ඊට පෙර කාලයේදී පෙර අපරදිග දාර්ශනිකයින් කියා සිටියේ මනස කියා දෙයක් තිබෙනවා මොළයට වෙනස් වූ ඒ අද්‍රව්‍යමය දෙයක්. ඒ මනසින් තමයි වැදගත් කාරණා කාර්යයන් කීපයක් කරන්නේ. මොනවාද ඒ? සිතිවිලි ජනිත කිරීම, හැඟීම් ඇති කිරීම, මතකය තබා ගැනීම, ලෝකය පිළිබඳව තොරතුරු ලබාගෙන එය ග්‍රහණය කර ගැනීම, සිතාමතා යමක් කිරීම හෝ නොකිරීම. There are 5 functions of the mind: thinking, feeling, remembering, perceiving, willing. ඔබතුමා මේ අටපට්ටමේ කියනවා වගේ වේගෙන් කියන්න බෑ. නමුත් මේක කියලා කියලම මට කටපාඩම්. The 5 functions of the mind. ඒ කාලේ උන්ව අය කියන්නේ එහෙමයි: thinking, feeling, remembering, perceiving, willing. දැන් අද වෙනකොට හසන්ත මේ පහෙන් හතරක් නම් මොලේම ක්‍රියාවන් කියා ඔප්පු කිරීමට තා පැහැදිලි සාක්ෂි තිබෙනවා. නමුත් අර යමක් සිතාමතා කරනවාද නොකරනවාද කියන ඒ සංසිද්ධිය හරියටම අර්ථ දැක්වීමට සම්මත මතයක් නැහැ. ඉතින් ඒ එසේ වුණත් අද වෙනකොට මනස යනු කුමක්ද කියන ඒ ප්‍රශ්නයට නවීන විද්‍යාවේ පැහැදිලි උත්තරයක් තිබෙනවා. මේ පොත, මේ මහා පොත ස්නායු පද්ධතිය පිළිබඳව අද ලෝකයේ තිබෙන හොඳම කෘතිය කියන එක සම්මතයක්. මේ පිටු 1414 කින් යුක්ත මේ පිටුවේ පොතේ 5වැනි පිටුවේ සහ 396 වැනි පිටුවේ මම එnde ඉස්සල්ලත් මේක පෙරලලා බැලුවා. ඒකේ කියා තිබෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් මම කියන්නම්කෝ ඉස්සෙල්ලා. What we commonly call the mind is the entire set of operations of the brain. අපි මනස කියන දේ වනාහි අපගේ මේ මොළයේ සමස්ත ක්‍රියාවලියයි. කැමතිනම් පිළිගන්න, නැත්නම් ප්‍රතික්ෂේප කරන්න. හොඳයි. සිත හෝ මනස කියා යමක් ඔබ පිළිගන්නේ නැහැ. මේ සියල්ල අපේ සියලු ක්‍රියාකාරකම් මනුෂ්‍යයාගේ සියලු ක්‍රියාකාරකම් හැසිරවීම සිද්ධ වෙන්නේ මොළය පදනම් කරගෙන බවයි මහාචාර්යතුමා පැහැදිලි කරන්නේ. ඒක උගන්වලා තමයි මගේ බඩ වියත රැකගෙන තියෙන්නේ මේ තරම් කල්. හොඳයි. භෞතිකවාදයේ පදනම් වෙන්නේ පරමාණුව මතනම් කාලෙකදී පරමාණුව ඇතුළටත් විද්වතුන් විද්‍යාඥයන් රිංගුවා. පරමාණුවේ
තව කොටස් වලට අනු කොටස් වලට කඩාගෙන ගිහිල්ලා කඩාගෙන ගිහිල්ලා අන්තිමට තේරුම් ගත්තා ඒකේ භෞතිකයක් පදාර්ථයක් නැහැයි කියලා. ඒකේ ශක්තියක් විතරයි ඉතිරුනේ. ඒ ශක්තියට මොකද වුනේ කියලා පස්සේ කතා කරමු. භෞතිකවාදී පදනම පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. ජේෂ්ඨ මහාචාර්යතුමා. අප හිතවත් මහාචාර්ය කාලෝපන්තක මැතිතුමනි වගේම අපේ විශේෂඥ වෛද්‍ය හරිචන්ද්‍ර මැතිතුමනි වගේම අපි අඳුරන්නේ නැතත් ජේෂ්ඨ මනෝවිද්‍යාඥ හරිචන්ද්‍ර මහතාරණනි අසන්ත මහත්මයාණනි මා හිතනවා දීර්ඝ කාලයකට පස්සේ හොඳ මාතෘකාවක් කියන්නේ ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන් ඒ වගේම හැම කෙනෙකුටම වැදගත් වෙන ඉතාම වැදගත් මාතෘකාවකට දොරමඩලාවේ හැමතැනම තියෙනවා නමුත් මේක විශේෂ මාතෘකාවක් හැටියට මා සලකනවා මොකද අපේ මහාචාර්යතුමා සඳහන් කළ විදිහට දැන් අපි මේ මිනිස්්‍ය ප්‍රජාව කියන එක විශේෂිත කොටසක් හැටියට අපි හඳුනාගෙන තියෙන්නේ මේ චින්තනය කියන එක මුල් කරගෙන එතකොට එතුමා සඳහන් කරන මොලය නම් ඒකේ මුල එහෙම නැත්නම් අපේ සම්ප්‍රදායන් කියන විදිහට හිතනම් ඒ දෙකෙන්ම කෙරිලා තියෙන්නේ චින්තනයේනේ එතකොට ඒ නිසයි මම මේක වැදගත් මාතෘකාවක් කිව්වේ මොකද මිනිස් චින්තනයේ නිසා තමයි මේ මිනිස් වර්ගය ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා තියෙන්නේ ඉතින් ඒක මොලය පදනම් කරගෙන කරනවාද එහෙම නැත්නම් වෙනම ඉන්ද්‍රියක් මගින් මනස කියලා කරනවාද කියන එක අපි සාකච්ඡාවට ලක් කරන්න ඒ නිසයි මේ මාතෘකාව වැදගත් වෙන්නේ ඉතින් ඊළඟට මෙතනදී මේ අත් වශයෙන්ම අපි මේ අපේ සම්ප්‍රදායන් කියලා කිව්වම බෞද්ධ හින්දු ඒ වගේ සම්ප්‍රදායන් තියෙනවා ආසියානු සම්ප්‍රදාය මේ සම්ප්‍රදාය තුල ඉතිහාසයක් තියෙනවා බටහිරට වගේම අවුරුදු 2500 නෙමේ 3-4000ක ඉතිහාසයක් තියෙනවා මේ ගැන අධ්‍යයනය කරපු ඒකේ ප්‍රතිඵල හැටියට දර්ශනවාද රාසියක් බිහි වෙලා තියෙනවා බුදු සමයත් ඒකෙන් එකක් එතකොට එතනදී ඔය දර්ශනවාද අතර ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා එකකට අපි කියනවා භෞතිකවාදය අනිකට කියනවා විඥානවාදය කියලා එතකොට භෞතිකවාදයෙන් කියවෙන ඒ කාලෙත් හිටියා ඔය සත් ශාස්ත්‍රවරු ඔක්කොම වගේ මේ නිගණ්ඨනාත පුත්තර අනිත් ඔක්කොම භෞතිකවාදී ඊළඟට හින්දු ජෛන බෞද්ධ මේ කට්ටිය විඥානවාදී ඒ කියන්නේ මේ විඥාන එහෙම නැත්නම් හිත මුල් කරගත්තු පැත්ත අරගොල්ලෝ භෞතික ද්‍රව්‍යයේ මුල් කරගත්තු තැන එතකොට මම හිතනවා බුද්ධ දේශනාවේදී ඔය දෙපැත්තම සංකලනය කරලා එහෙම නැත්නම් ඒ පිළිබඳ හොඳ මධ්‍යස්ථ මතයක් බුදුහාරු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං. මේ දෙක ඒකාබද්ධ දෙකක්. දැන් අපි පුද්ගල ශරීරය ගත්තාම පුද්ගලයා ගත්තාම මේක තනිකර භෞතිකත් නෙමේ තනිකර මානසිකත් නෙමේ. මේක ඒකාබද්ධ දෙයක්. දැන් පංචස්කන්ධය කියන එක තමයි අපි විග්‍රහය ප්‍රධාන විග්‍රහයක් කියන්නේ මේ පුද්ගලයා පිළිබඳව. එතකොට ඒකේ රූප කියලා තියෙන කොටස. ඒ තමයි මේ භෞතික ශරීරය. ඊළඟට වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් මානසික පැත්ත. ඒත් හැබැයි මේක අර කොර පුද්ගලයාත් අන්ධ පුද්ගලයාත් වගේ ඒකාබද්ධව තියෙන්නේ. මොකද කොර පුද්ගලයාට යන්න බෑ ඇස් පේනවා. හැබැයි මේ අන්ධ පුද්ගලයාට මේ 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 පේන්නේ නැහැ යන්න පුළුවන්. ඉතින් කොර පුද්ගලයා කරේ තියාගත්තාම දෙන්නම යනවා. අන්න ඒ වගේ ඒකාබද්ධතාවයක්. හැබැයි මෙතනදී මේ මොළය සම්බන්ධ කාරණේදී මෙහෙම දෙයක් කියන්න තියෙනවා. මොකද අපි දන්න ඉතිහාසය තුල ආසියානු චින්තනයේ විශේෂයෙන් බුදු දහමේ මොළය ගැන සැලකිල්ලක් දක්වලා නැහැ. ඒ කියන්නේ ඒක නිකන් මත්තකේ මත්තලුංගා. ඔන්න අර 23 කොටස් 32 ගැන සඳහන් කරනකොට අවසානට තියෙනවා මේ ඔළුවේ මේ මේ මොළය තියෙනවා කියලා. හැබැයි වැඩි තැනක් දීලා තියෙනවා හදවතට. එතකොට දැන් හිත පස්සේ කාලේ අභිධර්ම චින්තනය තුල මනස කියන එක සම්බන්ධ කරන්නේ ප්‍රධාන වශයෙන් හදවතට. අපි මහාචාර්යතුමා නම් කියන්නේ ඒක බටයක් වගේ කියලා. හැබැයි මට හිතෙනවා මෙහෙම. නෑ අපි හැබැයි අත්ත වශයෙන්ම ආසියානු චින්තනය තුළ මනසේ ශාරීරික පදනම හොයන්න වැඩි විස්තර දරලා නෑ මේ දර්ශනවල. මොකද මේවා ව්‍යවහාරය එදිනදා ජීවිතය හා සම්බන්ධ වෙනවනේ. නමුත් කොහොම නමුත් ඒ කතාවෙත් වැදගත්කමක් තියෙනවා. මොකද හේතුව දැන් නිකම්ම බටයක්ම නෙමෙයිනේ ඕකෙන් මේ මේ ලේ පිරිසිදු කරලා බෙදා හරිනවනේ. ඉතින් ඔය මොලේ කියන එක වැඩ කරන්නේ නැහනේ ලේ ටික නොගියෝ. ඒ නිසා හදවතට වැදගත් නැහැ. ඒතකොට ලේ ධාතු ආශ්‍රය කරගෙනයි මනස පවතින්නේ කියලායි අපේ සම්ප්‍රදායවල කියන්නේ. එතකොට කොහොම හරි දැන් ඔය 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 කියන මනස කියන චින්තනය භෞතිකවාදී පදනමකින් අපි විවරණය කරන්නේ ඒක මම හිතනවා මොකක් හරි විශේෂ අවශ්‍යතාවක් නිසා කියලා.
උදාහරණයක් හැටියට අපිට රෝගයකට ප්‍රතිකාර කරන්න ඕන වෙනකොට අපිට හුඟක් වැදගත් වෙනවා ඒක. නමුත් ඊට මෙහා පැත්තේ තව එකක් තියෙනවා මේක සංස්කෘතියක් අපි ගොඩනගලා තියෙනවා. මිනිස්සු සත්තු වගේ නෙමෙයි මිනිස්සු දීර්ඝ කාලයක් ඉතිහාසයක් තුල මිනිස්සු උසස් විදිහට ජීවත් වෙන පුද්ගලයෝ පිරිසක් හැටියට සංවර්ධනය වෙලා තියෙනවා. ඒගොල්ලෝ අනිත් සත්ත්වයන්ගෙන් වෙනස්. ඒ සංස්කෘතිය තුල මිනිස් විඥානයක් ගොඩනගලා තියෙනවා. මේ විඥානය කියන්නේ පරිණාමයක්. ඇත්ත වශයෙන්ම ඒ පරිණාමය තුල ඒක සිද්ධ වෙලා තියෙන්නේ දීර්ඝ කාලයක් තුල විවිධ වින්දන විවිධ හඳුනා ගැනීම් විවිධ සංකල්පීය චින්තන දැන් වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන දැන් වේදනා කියන්නේ ඔය අපි ඉමෝෂනල් කියන එක නේද සංවේදී තත්ත්වය ඒක හඳුනාගෙන තියෙනවා බුදුදහමේ ඊළඟට සංඥා කියන්නේ පර්සෙප්චුවල් කියන එක ඒ කියන්නේ අපි මතක තබා ගැනීම කියන එක ඊළඟට මේ සංකාර කියන්නේ කොග්නිටිව් කියන එක ඒ කියන්නේ අපි චින්තනය කියන එක ඊට පස්සේ විඥාන කියන්නේ ඔය සියලුම කාර්යාවලියන්ගේ අර භෞතික රූපයත් එක්කලා හැබැයි රූපයේ හඳුනාගෙන තියෙන වැදගත් කියලා ඉන්ද්‍රිය ටික මොකද ඔය ඉන්ද්‍රිය ඔක්කොම මොලේට සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන් නමුත් දැන් බුදුහාඳුරන්ට හරි ශ්‍රාවකයෙකුට හරි කියන්න බෑ මේ ඔයාට ඔය පේන්නේ මේ ඔයාගේ මොලෙන් කියලා පෙන්වන්න බෑ නමුත් එහෙන් පේනවා කනෙන් ඇහෙනවා නාහෙන් ආග්‍රහණය කරනවා දිවෙන් රස දනනවා හමෙන් ස්පර්ශ වෙනවා මේක කිව්වහම ඇති තේරුම් ගන්න. එතකොට මේ ඉන්ද්‍රිය පහෙන් අරමුණු ටික ගත්තාම අන්න අපි සවිඥානක වෙනවා. ඊට පස්සේ තමයි මේ කාර්යාවලිය යන්නේ සංවේදීත්වය සංජානනය විඥානනය කියලා ඒක තුලින් අන්න විඥානය කියන එක ගොඩනගා ගන්න. ඉතින් අපි අද වෙනකොට සාල විඥානයක් අපි ගොඩනගාගෙන තියෙනවා. හැබැයි නූතන විද්‍යාවෙත් මම විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. නමුත් මට ඔප්පු කරන්න පුළුවන් අද ඒ පොත්වලින් මම කවදාකවත් පොතක් අරගෙන මම අද එකක් අරන් ආවා. දැනට මත ගොඩ නැගිලා තියෙනවා මේ දැන් ඔබතුමා ඔය ඉස්සරලා සාකච්ඡාවලදී සාකච්ඡා කරන මේ DNA වගේ පරීක්ෂණ වලින් මේ වයෙන් පැහැදිලි කරන්න බැරි සංසිද්ධ ඔබතුමාත් එකක් සඳහන් කළා. මොකක්ද අර මෙය කළ යුතුද නොකළ යුතුද කියන தત્ත්වය මොලේට සම්බන්ධ. ඊට වැඩිය තව ගොඩක් තියෙනවා දහස් ගණනක් සංසිද්ධි ඔය කියන මොලේ තුලින් විසඳන්න බැරි ඒවා. ආන් ඒවා පිළිබඳවත් අද මත පැන නැගිලා තියෙන බව සඳහන් කරමින් මම නිහඬව ඉල්ලයි. මනෝවෛද්‍ය විශේෂඥ හරිශ්චන්ද්‍ර ගාම්භීර මහත්මයා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට තමයි කටයුතු කරන්නේ. වෛද්‍යතුමා ඔබතුමා ළඟට රෝගීන් එනවා. විවිධාකාරයේ රෝග තත්ත්වයන් සහිත රෝගීන් ඔබතුමා ළඟට එනවා. ඔබතුමා රෝග නිශ්චය කරන්නේ රෝග විනිශ්චය කරන්නේ ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ මොලේටද මනසටද ඔබතුමා මොලේ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්ද මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්ද මොකද ඔබතුමා මේ මානසික රෝග විශේෂඥය කියලා හඳුන්වන්නේ ඒ නිසයි මා මේ ප්‍රශ්නේ මුලින්ම ඔබතුමාගෙන් ඇහුවේ මුලින්ම මම මේ හසන්තට ස්තුතිවන්ත වෙනවා මේ මාතෘකාව තෝරා ගැනීම ගැන මොකද පැය 24ක් පුරාම මාධ්‍ය මගින් මිත්‍යා වපුරන යුගයක් මේක එම නිසා විශේෂයෙන්ම ඔබ ස්තුතිවන්ත වෙනවා මම ඔය දැනට හඳුන්වනවා තමයි මානසික රෝග කියලා. එහෙත් මම සහ අන් සියලුම මනෝවෛද්‍යවරුන් ප්‍රතිකාර කරන්නේ මොළයටයි. තවදුරටත් මේ සිතුවිලි ගැන කතා කරනකොට දැන් මේ මහාචාර්යවරයා කතා කරලා කිව්වා මේ අපේ විඥාණය මේ කුමක්ද මේක හැදිලා තියෙන්නේ කොහොමද අපේ මේ පහචාර්ය කාලෝපොන්සක කිව්ව වගේ මේ ඉතාම ශ්‍රේෂ්ඨතම වස්තුව තමයි මොළය. ඔව්. මේ මොළය මේ පරිණාමයේ අග්‍රඵලය දැනට තියෙන. එතකොට අපි සංවේදන ලබන්නේ අපේ පංචේන්ද්‍රිය තුලින්. අපි උපන්දා සිටම අපි ග්‍රහණය කරගන්න ලැබුවා වූ සංවේදන ඒ සංඥා අපි අපේ අර මොළයේ පිට අනුමස්තිෂ්කය නැත්නම් නියෝකෝටෙක්ස් කියන ඒ ප්‍රදේශයේ තැන්පත් කරලා තියෙනවා. ඒ තැන්පත් කරලා තියෙන ඒ මොළයේ මතකය අපි දිනෙන් දින එදිනෙදා ලබා ගන්නා සංවේදන හා සසඳනවා. මේ කුමක්ද මේ අලුතෙන් ලැබෙන සංවේදනය කියන එක සෙන්සේෂන්. ඒ සැසඳීම තුළින් අපි එක ඉන්ටර්ප්‍රිට් කරනවා අපි මේක මොකක්ද කියන එක එතකොට අපි දන්න දෙයක් නම් අපි එක කියනවා. මෙහෙම අපි
අර ලෝකයේ කලින්ම හටගත්තා කියන Big Bang theory එකේ ඉඳලම අද පරිණාමයේ අපි අද දක්වා මේ ආපු මොළය ඔබ කියවා හදාරා තිබේ නම් ඔබ දන්නවා එදා සිට අද දක්වා මගේ මුළු අතීතයම මේක සාරාංශකීය කල්පලක්ෂයක් නෙමෙයි අවුරුදු මිලියන් ගාණක් අන්න ඒ මතකය අපි අදට ලැබෙන සංවේදන වලින් ලැබෙන සංවේදන මේ සියලුම පංචේන්ද්‍රිය වලින් හා සැසඳීමේදී තමයි අපි එක්කෝ ඒ සංවේදන වලට ප්‍රතික්‍රියා කරනවා එහෙමත් නැත්නම් නැවත සිතුවිලි ධාරාවක් හටගන්නවා එහෙම තමයි අපි සිතන්නේ මේ සිතීමේ ක්‍රියාදාමයට ප්‍රධානම සාධකය වෙන්නේ අපි නිවැරදිව සිතනවාද කියන එක තීරණය කරනු ලබන්නේ अपे मोलये व्यूहय मोलये रासायनिक संयुतिय सह भौतिक क्रियाकारित्वे प्रशस्त मट्टमे तियन अवितकदी मे संवेदन इंद्रियान लगिन लबन ए संवेदन अर पेरणि मतके हा ससंदमिन अपि लोके विग्रह करनवा अन्न एकट तमयि अपि कियन्ने अपि सिहियेन सिटिनवा कियला कॉन्शियसनेस कियन्ने එතකොට අපිට එපමණක් නොමේ අපේ මොළය කොතරම් විශිෂ්ටද කියනවා නම් අපිට අතීතයේ සිට අද දක්වා අපේ මතකය තිබෙනවා වර්තමානයට අපි ගැලපෙනවා පමණක් නොවේ අප අනාගතයේ උපකල්පනය කිරීමේ හැකියාවකුත් අපිට තියෙනවා ඒක තමයි සුවිශේෂ දක්ෂතාවයක් අපේ තියෙන එතකොට මේ සියලුම සංසිද්ධි වලට ඒවා සියලු පරිදේශන මම නම් ලොකු පුතක් ගෙනාගෙන බර වැඩි නිසා මේ ඔක්කොම ඡාය පිටපත් තමයි ගෙනාවේ අවශ්‍ය නම් බලන්න පුළුවන් එතකොට මේ සියලුම මේ භෞතික ක්‍රියාකාරීත්වයට මේ විවිධත්වයේ පටගන්නේ මේ සංවේදන මොළයට ගමන් කරන ආකාරයකට කියන ইনফরমේෂන් ප්‍රොසෙසින් කියලා එතකොට අපි මේ වර්තමාන මේ ලෝකය අපි දකින්නේ අපි ස්පර්ශ කරන්නේ අපිට දැනෙන්නේ අපි දකින්නේ අපේ මොළය තුල අපි ඒක පරිසරයට ප්‍රොජෙක්ට් කරනවා අපි ඒක මෙන්න මේකට තමයි අපි මේ සිහියෙන් සිටිනවාය මේ අපේ විඥානය මේකට අපි කියනවා කොග්නිටිව් ප්‍රොසෙස් කියලා ඒකට කියනවා ප්‍රජානක ඥානය කියලා මෙය අන් කිසිවක් නොවේයි මෙය අපේ මොළයේ ක්‍රියාකාරීත්වය මොළය මේ සුවිශේෂ ඉන්ද්‍රියේ ක්‍රියාකාරීත්වය ඒ ක්‍රියාකාරීත්වයේ ඵලය පමණක්මයි මට තව වචනයක් කියන්න ඕන මේ විවිධ මතවාදයන් හටගත්තු ක්‍රමය මම හිතන්නේ ඒක දැනටම අවසර දෙනවද නැත්නම් ඉදිරි වෙලාවකදී කතා කරනවද කියලා මම දන්නේ නැහැ එහෙත් මම කියන්නම් මේ විවිධ මතවාදයන් මේ ජීවය පිළිබඳ හටගත්තේ මීට අවුරුදු 40,000කට 35,000කට විතර කාල පරිච්ඡේදයකට එහා මිනිසුන් මද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ඒක සාකවල යුෂ ඉකෝබා කියන සාකයේ යුෂ මේක පානය කිරීමෙන් අසහිය තත්වයකට පත් වුණා මේ අසහිය තත්වයකට පත් වෙන උදවිය දකින්න දේවල් නැති දේවල් ඒකට කියනවා හැලුසිනේෂන් කියලා ඔවුන් දැක්ක ඔවුන්ගේ මියගිය ඥාතීන් ඒ මියගිය ඥාතීන් දැක්කම මේගොල්ලෝ හිතුවා මරණින් මතු තව ජීවිතයක් ඇති ස්පිරිට් එකක් ආත්මයක් මෙන්න මේක විග්‍රහ කිරීමේදී මේ විග්‍රහය කාලාන්තරයක් තිස්සේ උපමට්ටම් වෙවි ඇවිදින් විවිධ ආගම් හරහා විවිධ දර්ශනයන් බවට පත් වුණා මිනිස් මේ ආත්මය නැවත නැවත ඉපදීම කියන මේක මේ මේ සංසිද්ධිය සංකල්පේ මේ හටගන්නේ හැලුසිනේෂන් කියන භෞතික ක්‍රියා මාර්ගය පද්ධතිය මගින් එහෙත් උපමට්ටම මෙය විවිධ ප්‍රදේශවල විවිධ ආගම් විදියට ක්‍රිස්තු ධර්මය බෞද්ධ ධර්මය දැන් මේ මිනිස් වර්ගයාට තිබිය හැක්කේ එකම ගමනක්නේ මේ එක් කොටසක් ස්වර්ගයටද අනෙක් කොටස නරකයටද අනෙක් කොටස නැවත නැවත ඉපදෙමින් මේ ලෝකේ පවතින බැහැනේ මේක තිබිය හැක්කේ එක මගක් පමණි එතකොට අපිට විශ්වාස කරපොත් ඊළඟට මෙසේ මේ හැලුසිනේෂන් කියන මේ සංකල්පය ගුහා චිත්‍රවලින් ඔප්පු කරලා තියෙනවා දැන් සැකහැර මිනිස්සු දන්නවා මේ මොනවද කියලා හොඳයි වෛද්‍යතුමා දැන් ආගමික චින්තන ක්‍රමය ටික වෙලාවකට අපි පැත්තකින් තියමුකෝ
දැන් අවුරුදු 10000 ගණනක් තිස්සේ මනස පිළිබඳ විද්‍යාවක් වර්ධනය වුණේ කොහොමද? දැන් මොළය පිළිබඳව හදාරලා මොළයේ තියෙන සංයුතිය මේ මහාචාර්යතුමා ඉගෙනුවා කිව්වන විශ්වවිද්‍යාලේ මේක පෙන්නලා මේකේ තියෙන සංයුතිය මේකේ ක්‍රියාකාරීත්වය ඉගෙන ගත්ත අයට මොළයේ පිළිබඳ විශේෂඥයෝ කියන්නේ නැතුව මොකටද මේ මානසික වෛද්‍ය විශේෂඥයෝ කිව්වේ කියලා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේක පරිවර්තනයේ වරදක්ද ඉතින් මොළයේ පිළිබඳ විශේෂඥයෝ හැටියටම ඇයි මොළයට ප්‍රතිකාර කරන මේ මනෝ විද්‍යාව කියලා විෂයක් මොකටද මේ ඇති වුනේ ඇරිස්ටෝටල්ලාට ප්ලේටෝලාට සොක්‍රටිස්ලාට මේ අයටත් වැරදුනාද එහෙම නැත්නම් හරිශ්චන්ද්‍රවරුන් දෙදෙනාම මනෝවෛද්‍ය විශේෂඥවරුනි දැන් ඔබතුමා මොළයේ පිළිබඳවම කතා කළාට ඔබතුමා හඳුන්වන්නේ මනෝවෛද්‍ය විශේෂඥවරයෙක් හැටියට ඔබතුමත් මනෝවෛද්‍ය විශේෂඥවරයෙක් ඔබතුමා ළඟට රෝගියෙක් ආපුවම ඔබතුමා ප්‍රතිකාර කරන්නේ ඔහුගේ හෝ ඇයගේ මොළයටද මනසටද මුලින්ම පිළිතුර මා ප්‍රතිකාර කරන්නේ ඔහුගේ හෝ ඇයගේ හෝ රෝගයට දැන් මෙතන රෝගේ නිශ්චය කරන්නේ මොළයේ පදනම් කරගෙනද මනස පිළිබඳ සංකල්පයේ පදනම් කියන්නට මා මුලින්ම කියන්නට ඕනේ මෙතන අර පෘථිවිය උපමාවක් ගත්තොත් ධ්‍රුව දෙකකට ගිහිල්ලා තියෙන වෙලාවේ මා හදන්නේ මේ දෙකොටසම නිරක්ෂය ළඟට එක්කෙන විදිය කතාවක්. දැන් මේකට අතීතයට යන්න ඕනේ මා හිතන විදියට 1500 ගණන් වලට. දැන් ඔය මුලින්ම මේ පිළිබඳව ඔය දර්ශනවාදීන් තර්ක කළා විද්‍යාව එපමණ දියුණු වෙලා තිබුණේ නැති යුගයක මෙතන මතවාද දෙකක් සඳහන් කරන්නට ඕන එකක් තමයි dualism ඒකට කියන්නේ ද්වෛතවාදය අනිත් එක තමයි monism ඒකට කියන්නේ ඒකත්වවාදය දැන් හොඳට මතක තබා ගන්න ද්වෛතවාදය සහ ඒකත්වවාදය දැන් මේ ද්වෛතවාදය කියන්නේ dualism කියන එක මෙහි අත් වශයෙන්ම මුලින්ම ඔය Descartes කියන ඒ විද්‍යාඥයා ඔහු කීවේ යම් කිසිවක් එක්කෝ භෞතික දැන් මෙතනදී අප අදහස් කරන්නේ මොළය භෞතික දෙයක් නිසා අනිත් එක මානසික මනස කියලා කියමු මේක දෙකක් කියලා කීවා කිසිම සම්බන්ධයක් නැති ඒ දෙක වෙන් වෙන අවස්ථා තිබෙනවා ඒකට අර එංගලන්තයේ එක්තරා සුහුන් කොටක ආර්යාවක් පිළිබඳව ඇගේ මරණය සිද්ධ වුණාට පස්සේ සොහොන් කොතේ ලියලා තිබෙනවා මෙන්න මේ වගේ අදහසක් ඉංග්‍රීසි කවියක්. එහෙ තිබෙන්නේ මේ ඔරලෝසුව ක්‍රියා විරහිත වුණා. ඉන්පසු එහි නියම මේ වැඩ කරන කොටස දෙවියන් වහන්සේ දිව්‍ය ලෝකෙට ගෙන ගියා. ඉතිරි හරිය පෘථිවියේ තැන්පත් වුණා. ඉන්පසු කලෙක මේ පෘථිවියේ තැන්පත් වුණු කොටසයි දෙව්ලොවට ගිය කොටසයි කියන්නේ මනස ශරීරයේ යලි එක් වුණා කියලා තිබෙන්නේ. ඒ දවස්වල තිබුණු ඒ මතය තමයි මේ. දැන් මෙය ඇත්ත වශයෙන්ම මෙහි අදහස මේක හරි සරලයි ඒ දවස්වල හැටියට තෝරගන්න. මනස කියන විදියට ශරීරය වැඩ කරනවා. මනස කිව්වොත් අතු උස්සන කියලා අතු උස්සනවා. දැන් ශරීරය ඒ නිසා නොඑක් දේවල් කරන්නේ මේ මනස කියන දේ. නමුත් ওই මනස කියන හැම දෙයක්ම කරන්න තරම් ශරීරයට ශක්තියක් නැහැ. මනසේ දැන් අද වුණත් අපිට අපේ මනසෙන් මවා ගන්නා ලෝකයක් මවා ගන්න ශාරීරිකව බැහැනි. නමුත් මේක මනෝවෛද්‍ය විද්‍යාවේ තියෙන ওই සයිකෝසොමැටික් ඉල්නෙසස් කියලා මනෝ තනුක මනෝ කායික කියලා කියන්න පුළුවන්. මනස නිසා ශාරීරික රෝග ඇති වෙන අවස්ථා තිබෙනවා. උදාහරණ රාශියක් කියන්නට පුළුවනි ඔය ඇදුම හැම සමහර රෝග වැනි දේවල් දැන් මෙන්න මේ dualistic theory ඩේකාට්ගේ ද්වෛතවාදය එක පැත්තක් එක දරුව මොළය නැහැයි කිව්වේ නෑ මනස කියන්නේ මොළය මත ඇති කරන ප්‍රතිබිම්බයක් කියන අදහස මා හිතන්නේ එහෙම කියන්නේ ඔව් ඒක දෙක වෙනස් කියලා ඊළඟට තියෙනවා මේ monism ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන හැම දෙයම එක්කෝ ශාරීරික පමණයි එක්කෝ මානසික පමණයි දැන් මෙතන
ශාරීරික වශයෙන් ගත් එක ඒක මැටීරියලිසම් කියන්නේ ඒක ද්‍රව්‍යවාදය දැන් මේ දෙකම අතරේ ස්පිනෝසා කියන ඒ චින්තකයා අදහසක් තිබෙනවා මේක ඇත්ත වශයෙන්ම ඒ බලන පැත්ත අනුවයි අනිත් පැත්ත මානසික වශයෙන් මේ දෙකම අනුව ඊට පසුව තිබුණු ඔය මනෝවිද්‍යාත්මක චින්තනය පර්යේෂණ සියල්ලම දියුණු කරගන්නට පුළුවන් වුණා ඒ කියන්නේ දැන් උදාහරණේ දීලා තිබෙන්නේ මගේ මනෝවිද්‍යා පොතේ සිහින ගැන කතා කරන විට අපිට පුළුවන් ඒ සිහින පේන්නේ කොහොමද ඒ නියුරෝන ඒ මොළයේ තියෙන ශෛල ආදිය පිළිබඳව අදහසක් රසායනික ද්‍රව පිළිබඳව අදහසක් අනුව පරික්ෂණය කරන්න පුළුවන් එහෙම නැත්නම් අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියවාක්මෙන් ඒ සිහින අර්ථකථනය පිළිබඳ ඒ අත්දැකීම් පිළිබඳව මානසික පැත්තෙන් කියන්න පුළුවනි. මේ ක්‍රමයටයි මනෝවිද්‍යාව දියුණු වුණේ. දැන් මොළය ඉන් පසුව අතිුණු පර්යේෂණ මගින් ඇත්ත වශයෙන්ම මහාචාර්ය කාල්ව ෆොන්සේකා තුමා කීවාක් මෙන් ඒක පුදුම දෙයක්. මේ පුදුම දේ පිළිබඳව ඒ ඉස්සර ග්‍රීක භාෂාවේ මොළයට වචනයක් තිබුණේ නැහැ කියලා. අනිත් එක පිරමිඩ් ඇතුලේ ඔය මමියන් මලසිරු තැන්පත් කරන විට මේ වැදගැම්මකට නැති දේ හූරලා සිදුරක් හදලා නහයෙන් හෝ කටින් හෝ මොළය ඇතුළට කම්බි රිංගවලා ඒ අනවශ්‍ය කොටස් සියල්ලම ඉවත් කරා කියලා තිබෙනවා. නමුත් ඒ කාලේ විද්‍යාව දියුණු වුණාට පස්සේ දැන් තිබෙන මතය අනුව ඒ විද්‍යාව කොපමණ දියුණුද කියනන අපිට ඒත් හිතන්න බෑ. අපිට මේ 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 මොළය පිළිබඳව හිතන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් මොළයේ ශෛල සංඛ්‍යාව දැන් බිලියන 13ක් විතර තියෙනවා නම් ඔය බිලියන 13 හැම ශෛලයකටම ඒ බිලියන 13 25,000 ගුණයට වර්ග කරලා ඒ වර්ගයට නැංගුවහම ඇතිවෙන සංඛ්‍යාවයි මේ පණිවුඩ මේ 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 ගණන හිතන්නට අමාරුයි. කොපමණ විශාල ගණනක්ද කියනවා මේ අපේ මේ හිස්කබල ඇතුළේ තියෙන මොළයේ එක ශෛලයක් ගත්තොත් මේ 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 බිලියන 10ක් පමණ තිබෙනවා. ඒ බිලියන 10 හැම ශෛලයේම එක තත්පරයකට මේ පමණ සංඛ්‍යාවක් එනවා. ඒක හිතන්න බෑ. කොපමණ හිතන්න බැරිද කියනවා නම් ඔය මොළයේ ශෛල සංඛ්‍යාව මේ ලෝක ජනගහණයට වඩා වැඩි. ඒ අර පණිවිඩ එක හිතන්න අමාරු දෙයක් මට විශ්වාසත් නෑ ඒක කියවෙන විට එහි තිබෙන්නේ ඒ තත්පරයකට මොළයෙන් ඒ සංනිවේදනය වෙන පණිවුඩ සංඛ්‍යාව ඔය බිලියන 10 25,000 වර්ගයට ගුණ කරාම ඒක මුළු විශ්වයේම තිබෙන පරමාණු සංඛ්‍යාවයි කියලා. දැන් හිතන්න එක වැලියට ඒක තිබෙනවා අපිට හිතන්න බැරි තරම් සංඛ්‍යාවක් පරමාණු. ඉතින් මහ පොළොවේ කොච්චර තියෙනවද මේ මහ පොළොව විශ්වය ගැන හිතන විට දූවිලි කැටයක් වගේ. ඒ නිසා අපිට හිතන්න බෑ. දැන් මේව හිතන්නට බෑ අපේ මොළේ. මේ නිසා මොළය ඇත්ත වශයෙන්ම ඉතාම වැදගත් අපිට හිතන්න. නමුත් ඇයි මේ මොළය මෙපමණ සෛල මොළේ පිහිටලා තිබෙන්නේ මෙපමණ කාර්යක්ෂම භාවයක් ඇයි? කිසිම වැඩක් නැති නාස්තියක් විදියටයි මේ සමහරුන් හිතන්නේ. ඒක මොකද හරියට දැන් මා මෝටර් රථයකින් ආව අධිවේගී මාර්ගය නිසා සාමාන්‍යයෙන් අපේ රියදුරුතුමා ටිකක් වේගෙන් යනවා ආපු වේගය කිව්වොත් පොලිසියෙන් මට බැනුම් අහන්න වේවි වේග කියන්න ඕනේ 100කට 100කට ආවා දැන් කිලෝමීටර් පැයකට කිලෝමීටර් 100කට ආවා නම් හිතන්න එම මෝටර් රථයේ සවි කරනවා නම් එන්ජිමක් පැයකට කිලෝමීටර් 25,000ක් වේගෙන් දුවන්න පුළුවන් කිසිම වැඩක් නැහැ ඉතින් මේ මොළයේ සංඛ්‍යාව ඒක ඊටාම වැදගත් මේ පමණ දියුණු මොළය මෙය නොවේයි ඇත්ත වශයෙන්ම මෙහි අවසානය දැන් ඒ මොකද කියලා දැන් පර්යේෂණ වලින් තේරෙනවා මේවා ඔක්කොම මතභේද වලට තුඩු දෙන දේවල් වුණාට මේන් සමහර දේවල් වලින් තේරෙනවා මොළය නැතිව සිතුවිලි තියෙන්නට පුළුවන් කියලා මෙයයි මතභේදය මෙය මේ පිළිබඳව නොඑක් අංශවලින් පරිශ්‍රය කෙල්ල තිබෙනවා මොලේ නැතුව සිතුවිලි තියෙනවා කියන්ට නිදර්ශනයක් කිව්වොත් බාහිරව ඔය බාහිර් ඉන්ද්‍රිය සංජානනය කියන්නේ ඉන්ද්‍රියන් නැතිව යම් සංජානනයක් ලැබෙන එක මේක
සාමාන්‍ය භෞතිකවාදීන් පිළිගන්නේ නැහැ. නමුත් ඒ පිළිබඳව පරිශ්‍රණ කරනවා. ඊළඟට ඔය යන් ස්ටීවන්සන් මහාචාර්ය යන් ස්ටීවන්සන්ගේ පුනර්භවය පිළිබඳ පරිශ්‍රණ තිබෙනවා. අනිත් එක මේ අත්දැකීම් විද්‍යාඥයිනට පරිශ්‍රණ නැතිව කිසිවක් ඔප්පු කරන්න බෑ. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමය. ඒක හොඳයි. නමුත් මෙතන මේ විද්‍යාවේ කිව්වාම යම් කිසි සිද්ධියක් පිළිබඳව පරිශ්‍රණ කරන්නට ඕන. මේ පරිශ්‍රණ කරන්නට බැරි වෙන අවස්ථාවල වෙන සිදුවීම් තිබෙනවා. මෙන්න මේවා මත නොඑක් නොඑක් දැන් උදාහරණයක් ගත්තොත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඇත්ත වශයෙන්ම ඔය සිහින විග්‍රහය කියන පොතේ එක තැනක තිබෙනවා. අප අනාවැකියක් කෙනෙකු කීවාට එය විශ්වාස කරනවා නම් දැනට තිබෙන විද්‍යාත්මක මතයට පටහැනි දෙයක්. නමුත් අප ඒකට විරුද්ධ නොවි අපි තව ටිකක් කල් සිටිමු. එවිට මෙවැනි සාක්ෂි රාශියක් ආවිට ඊට යම්කිසි අර්ථකථනයක් දීලා දැනට විද්‍යාඥයන්ට හමු නොවුණු දෙයක් ඇද්දෝ කියලා සැකයකින් මේ පිළිබඳව විවෘත මනසක් ඇතිව ඉඳිමු කියලා. ඒ නිසා අප පිළිගන්න නරකයි. දැන් මගේ මිත්‍ර මගේ නමම තිබෙන අපේ මනෝවෛද්‍යතුමා කීවේ දැන් පරිණාමයේ උග්‍ර අවස්ථාව මා හිතන විදිහට පරිණාමය තාම අවසන් වුණේ නැහැ. තව ඉදිරියට මොළය පිළිබඳ තවත් දේවල් හොයාගන්නට පුළුවන් වේවි. එක මොළයක ඉඳලා තවත් මොළයකට පණිවුඩ යවන්නට පුළුවන්ද? ෆ්‍රොයිඩ් මේ පිළිගත්තා. නමුත් ඒ දේශනය ඔහුගේ අර චරිත කතාව ලියපු එතුමා ඒක පළ කරන්නට එපා කිව මනෝ විග්‍රහයට විරුද්ධයි කියලා. ඒර්නෙස්ට් ජෝන්ස් නේද? ඒර්නෙස්ට් ජෝන්ස් මැතිතුමා කීවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඕක පළ කරන්න එපා. ඔබේ මනෝ විග්‍රහය මතයට පටහැනි කියලා. ඒ නිසා මේ කීවෙක් දාන මිසේ 20 ගණන්වල 1943 සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මරණයෙන් පසු ඊට පසු ඔහුගේ ලිපිය දේශනයක් කරන්නට තිබුණු ලිපිය පළුණා. ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ුත් මේ පිළිගත්තා. අනාගතයේදී මේ අතීත කාලයේ යම්කිසි හැකියාවන් තිබුණා නම් විද්‍යාව නොදත් මිනිසාට ඒ හැකියාවන් යටපත් වෙලා තිබෙන එක පරිණාමයට අවශ්‍ය නැති නිසා දැන් සමහර අවස්ථාවල සමහර අයට අය තුලින් ඒවා ඉස්මතු වෙන බව තේරෙනවා. නමුත් විද්‍යාත්මක පරිශ්‍රණ කරන්නට අවස්ථාවක් ඒවායින් ලැබෙන්නේ නැහැ. හොඳයි. මේ විද්වත් මණ්ඩලයේ අදහස් උදහස් මතු වුණාට පස්සේ මේ පොදු හරයක් මට හොයාගන්න පුළුවන් වුණා. ඒක තමයි මේ සිව්දෙනාම පිළිගන්නවා මොළයක් කියා යමක් තියෙන බව. දැන් මහාචාර්යතුමා වුණත් ඒක පිළි අරගෙන තමයි මොළය කියා භෞතික පදාර්ථයක් සහිත වස්තුවක් තියෙන බව පිළි අරගෙන තමයි එතනින් එහා ගැන කතා කරන්නේ. වෛද්‍යතුමාත් එහෙම තමයි. ඉතින් මේ සිව්දෙනාම මොළය කියා යමක් තියෙන බව පිළිගන්න කිසිම තර්කයක් නැහැ. හැබැයි එතනින් එහා යමක්, ඊට පරිබාහිර වූ යමක්, ඊට වෙනස් වූ යමක්, හිත කියා හෝ මනස කියා හෝ යමක් තියෙන බව අදහස් උදහස් මත උනා. අපි ඒ ගැනත් කතා කරමු. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක භවතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා. අප නැවතත් දොරමඩලාව සමග අද දොරමඩලාව එක්තරා විදිහක මේ මොළය සහ මනස අතර සංවාදයක් වගේ, මේක සංවාදයක් නෙමෙයි දැන් විවාදයක් බවට හැරමින් පවතිනවා. අපිට ඇමතුම් ගණනාවක් තියෙනවා. මම හිතනවා අදත් දොරමඩලාවට ඇමතුම් ගලාගෙන එනවා. ප්‍රශ්න තියෙනවා අපේ ප්‍රේක්ෂක ජනතාවට. අයිබෝවන්. අයිබෝවන්. කතා කරන්න. මම මේ කතා කරන්නේ නිදුව පීරත්න ජයවික්‍රම. හොඳයි. මගේ ප්‍රශ්න අද ඉතාමත්ම හොඳ කාලීන මාත්‍රකාවක් තමයි ඔබතුමාලට තෝරගෙන කියන්නේ. මම හිතන්නේ විද්වත් මණ්ඩලය අතර ඉතාමත්ම අභියෝගාත්මක හරවත් දේවල් අපට අහන්න පුළුවන් වේවි. දැන් මගේ ප්‍රශ්නේ මේකයි. දැන් මොළය කියන එක හැම සත්ත්වයකටම තියෙනවනේ. මනුෂ්‍යයාට පමණක් නෙවෙයි තිරිසන්යටත් මොළය තියෙනවා. එතකොට අපේ බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාසේ පතුත්තේන කියන ධාතාවක් කියද ඒක මනස තමයි ප්‍රධාන වෙන කියලා තියෙන්නේ. දැන් මගේ ප්‍රශ්නේ තියෙන්නේ මොළය සහ මනස කියන්නේ එකක්ද දෙකක්ද? තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන තියෙනවා වම් මොළය සහ දකුණු මොළය කියන මොළ දෙකක්. එතකොට මේ මොළ දෙකක් තියෙනවද නැත්නම් එකක් තියෙන්නේ? දැනුම කියන
knowledge process එක අපි හිතමු ශිෂ්‍යයෙක් හැටියට දැනුම එකතු කරන්න පුළුවන් සකස් කරන්න පුළුවන් process කරන්න පුළුවන් එතනින් එහාට යනකොට යාට ඕන සංස්ලේෂණ කටයුතු යන්න පුළුවන් ඒක ටිකක් විශේෂ දෙයක් එතකොට මේ නිර්මාණශීලීත්වය creativity කියන එක මේ බුද්ධිමය පරිණාමය තුලින් තවදුරටත් එනකොට ඒ සාධක එකට එකතු කරලා අලුත් දේවල් කරනවා එතනින් එහාට imaginary power එක ඒක ඊටත් වඩා ටිකක් වෙනස් නේද එතකොට ડોක්ටර් මට මේ දැනගන්න ඕනේ mankind කියන එක ඒක ප්‍රාක්තම ස්වභාවයෙන් වඩා අනාගතයට යන මිනිස්සයගේ ස්වභාවයක් නේද ඒකක් තව විශේෂ දෙයක් දැනගන්න ඕනේ විශේෂයෙන් මේ සමාජයට වැදගත් වෙන දෙයක් හැටියට දැන් වෛද්‍යවරයා ප්‍රතිකාර කරන්නේ රෝගියාට දැන් සමහරවිට මේ සංකීර්ණ සමාජ පරිසරය තුර මිනිස්සු පිස්සු වටනෝ ඒ පිස්සු වටන බලවේග එක තියෙනවා ඒකට මිනිසුන්ට විසඳුම්කාරක ප්‍රවේශයක් තමන් විසින් නිර්මාණය කරගන්න හෝ ඒකට උපදේශනයක් නැතිකොට මිනිසු මනෝවෛද්‍යවරයෙක් ළඟටම ගෙලින්ම ගියොත් ඔය හැම එකනම් බෙහෙත් පෙත්තකින් හෝ එවෙන් ඒ මනෝවෛද්‍ය ප්‍රතිකාරයක්ම අවශ්‍යද කියන ප්‍රශ්නය තුළ මිනිසු අතරමං වෙලා තියෙනවා ඉතින් ඒ නිසා තමන් විසින් යම් ශක්තියක් පවා ගන්න ඒ වගේ මිනිස් මිනිස්සු අද ඉන්න සාමාන්‍ය සත්‍ය මොකද්ද අර මං ඉස්සෙල්ලා අහපු මේ ඉමේජිනරි පවර් එක කියන එක කොයි මාගේ මට්ටමක තියෙන ඊළඟට මේ මෑන්කයින්ඩ් කියන එක තවදුරටත් වර්ධනය වෙනවද නැත්නම් ඒක ඒකේ කොයි හරියද තියෙන්නේ ඒක ඇමරිකන් කාර්යයාගේ මෑන්කයින්ඩ් කියන එක දැන් තව ඉස්සරහට ඇති වෙනවද නැත්නම් එයාට මොකද වෙලා තියෙන්නේ පොඩ්ඩක් ඕ වගේ දෙයක් හොඳයි බොහොම ස්තුතියි එමතුම් කීපයක් තිබුණා ප්‍රශ්න තියෙනවා තවත් ගලාගෙන යනවා මා කැමති අපේ මහාචාර්යතුමා මුලින්ම පිළිතුරක් දෙනවා ඔය ප්‍රශ්න සියල්ලටම පිළිතුරක් ලබා දෙන්න අපි එක්තරා ප්‍රවේශයක් ලබා ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා හසන්ත මේ මොලේ ඉටු කරන ජීව විද්‍යාත්මක කාර්යභාරය කුමක්ද කියන ඒ ගැටලුව තුලින් දැන් මෙහෙමනේ අපේ මේ ලෝකයේ නොඑක් වස්තු තිබෙනවා මේවා මූලික වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් ජීවීන් සහ අජීවීන් එතකොට ජීවීන් කිව්වනම් නොඑක් වර්ගවලට නේද වෛරස් බැක්ටීරියා තුරුලතාදිය අපිත් ඇතුළු මිනිසුන් මිනිසුන් ඇතුළු සතුන් එතකොට මේ සියලු ජීවීන්ට පොදු යම් කිසි දෙයක් තිබෙනවා අද ඒක කවුරුත් දන්නවා 10 වෙනි වසරේ ළමයෙකුගේ හැවනම් මොකද්ද පුතා සියලු ජීවීන්ට පොදු ඒ ද්‍රව්‍ය කියලා එක පාටම කියනවා ඩයොක්සි රයිබෝ නියුක්ලික් ඇසිඩ් කියලා. එතකොට DNA. එතකොට දැන් මේ සියලු ජීවි විශේෂ DNA ප්‍රභේද. අද වෙනකොට මේ ලෝකේ DNA ප්‍රභේද මිනිසුන් එක ප්‍රභේදයක්. නරියෝ තවත් ප්‍රභේදයක්. ඒ වාගේ විශේෂ මිලියන 30ක් මේ ලෝකෙන සියලු සතුන් අරගෙන වැලෑටි අරගෙන ඒවා විශේෂ වශයෙන් ගත්තාම මිලියන 30යි. එතකොට දැන් මේ DNA ඇත්තටම එක්තරා උපදේශ මාලාවක් නැත්නම් නියෝග මාලාවක් වාගේ ඒ නියෝග ඒ DNA එක් પરම්පරාවකින් ඥාන මගින් මේ මෞපිය සම්බන්ධතාවෙන් අනිත් પરම්පරාවට යනවා. එතකොට ඒ යන්නේ ඥාන මගින් ඒ ඥාන කියන්නේ DNA කැබලි. එතකොට ප්‍රධාන වශයෙන්ම මේ ඥාන නියෝග දෙකක් සෑම ජීවියෙකුටම දෙනවා. මේක ශාස්ත්‍රීය භාෂාවෙන් කියනවා නම් ජාන DNA ජාන වශයෙන් પરම්පරාවෙන් પરම්පරාවට සම්ප්‍රේෂණය වෙනවා නේ දායාද වෙනවා නියෝග දෙකක් මේ DNA සෑම ජීවියෙකුටම දෙන්නේ ඒ බාල પરම්පරාවේ එක නුඹ ජීවත්වයන් දෙක නුඹේ වර්ගය බෝ කරපන් පළමුව ජීවත්වනු දෙවෙනුව වර්ගය බෝ කරන ඔය නියෝග දෙක තමයි මේ DNA දිගටම දෙන්නේ. දැන් හසන්ත මේ ප්‍රශ්නය අපි ටිකක් බැලුවාම දැන් අපේ මාචාර්ය ගල්වන් ගොඩල් මහත්මයා කිව්වා මේ DNA වලින් මේ සේරම අර්ථ දක්වන්න නම් බෑ. ඒක
මම පිළිගන්නවා. නමුත් අපි මේ තරම් දුර දැන් ඇවිත් තියෙනවානේ. දැන් මේ පිළිබඳව චාල්ස් ඩාවින්නේ ඉස්සෙල්ලාම 1859 දී ජීවීන්ගේ ප්‍රභවය කියලා ඔරිජින් ඔෆ් ස්පීෂීස් කියලා මේ පොත පළ කළේ පරිණාමවාදය පිළිබඳව සාක්ෂි සේරම ගොනු කරලා ඉතාම බුද්ධි සම්පන්න විදිහට බුද්ධිගෝචර ලෙස ඉදිරිපත් කරේ චාල්ස් ඩාවින්. නමුත් 1871 දී හසන්ත The Descent of Man Descent of Man කියලා ඔහු වෙනත් පොතක් ලිව්වා. ඒ පොතෙන් ඔහු කිව්වේ මහාචාර්යතුමනි මේ ඔය විවිධ සතුන්ගේ අපිට කිට්ටු සතුන්ගේ දැන් මෙතනදී මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන මම නිකන් ඔය දේශනවලදී කියේ කියේ වුණා සන්ත දැන් චිම්පන්සියෝ අපේ ළඟම නෑදෑයෝ ඔහොම කියනකොට එක සැරයක් එක මහත්මෙක් සභාවෙන් නැගිටලා කිව්වා මේ මහත්මයා ඔබතුමාගේ මූණ දැක ගමන් චිම්පන්සියට තියෙන සම්බන්ධකම අපිට පේනවා ඒත් අපිට ඔහොම අපහාස කරන්න එපා අපි බමුණු ආරච්චිලාගෙන් පවතින අය කියලා ඉතින් මම දැන් ඒ ඒක කියන්නේ නැහැ අපි චිම්පන්සියන්ගේ නෑයෝ කියලා නමුත් අපි කවුරුත් පිළිගන්න දෙයක් තියෙනවා එනම් හරිස්චන්දර්ලා දෙන්නත් පිළිගනි චිම්පන්සියාගේ DNA සහ අපේ DNA ඒ දෙක අතර තියෙන්නේ 1%ක විතර වෙනසක් දැන් ගැඩවිලාගේ DNA අපේ DNA අතර හරෝල් හරි ලොකු වෙනසක් තියෙනවා නමුත් චිම්පන්සියා අපේ මේ ළඟම ඥාතියාගේ DNA එය එසේ වෙතත් චිම්පන්සියාගේ මොළයේ ක්‍රියාකාරීත්වය චින්තනය සහ අපේ චින්තනයේ අති වෙනස මේ අහසට පොළව වාගෙනේ ඒකනේ අපිට චිම්පන්සියන්ව අල්ලගෙන ඉද්දා කියලා සත්ව උද්‍යානවල තියාගෙන අපිට අපේ DNA වෙනස මේ තරම් සුළුයි මේ වෙනස කොහොමද ඇති වුනේ කියන ප්‍රශ්නය දැන් මේ මොළය එතකොට ක්‍රියාත්මක වෙන්නේ හසන්ත අර කටයුතු දෙක කරන්න මොන කටයුතු දෙකද මොඳ DNA වලින්ම තමයි මොළයේ නිෂ්පාදනය වෙන්නේ පළමුව නුඹ ජීවත් වේවන් දෙවෙනුව නුඹ වර්ගය බෝ කරපන් මේ කටයුත්ත කරන්න සපනම මේ ජීවියව තියාගන්න ඕන මම මේ මනෝවෛද්‍යවරුන් දෙන්නෙක් හින්දා මේ මේ කතාව කියන්නේ හරිස් මේ මම 1974 දී එංගලන්තයේ ඔය මානසික රෝහලක් කියන එක අවුරුද්දක් විතර වැඩ කෙරුවා එතනදී එක්තරා කාන්තාවක් මට හොඳට මතකයි සුදු කාන්තාව අවුරුදු 40ක් විතර වයස එයා මේ එයාගේ ස්වාමි පුරුෂයා එක්ක සම්බ දබර වෙලා මොකද්ද ලොකු ආරවුලක් කොහමරි යට දැන් ජීවිතය ගැන කෘතඥම කලකිරිලා එයා නිදිපති අහුරක්ම ගිල්ල දැන් මෙයා මනිකම් මරණ ඉන්දේ වාගේ රෝහලට අරන් එනකොට සියදිවි හානි කරගන්න දරපු ප්‍රයත්නයක් ඊට පස්සේ ඉතින් මෙයා රෝහලේ නොඑක් ප්‍රතිකාර දීලා අරවා මෙයා දවස් දෙක තුනක් යනකොට මෙයාට සිහිය ආවා සිහිය ඇවිත් දැන් එයාගේ වයස අවුරුදු 40නේ එයාට සිහිය ආවයින් පස්සේ එයාට ඒ අවුරුදු 40 ඒ අවසාන අවුරුදු 5 ගැන කිසිම මතකයක් නැහැ 35න් හිටිනවා එතකොට දැන් මේ කාල සීමාවේදී තමයි අර සේරම සණ්ඩු දබර වෙලා අනියම් සම්බන්ධකම් ඇති වෙලා ඒව සේරමුනේ දැන් ඒව සේරම අකාමකා දමලා මේ මොළය ඉතින් එයා බොහොම සතුටින් ස්වාමි පුරුෂයත් ඉන්නවා ස්වාමි පුරුෂයත් දැන් බොහොම ආදරෙන් මේවා බලා ගන්නවා මේගොල්ලෝ බොහොම සතුටින් අර අමතක වුණු හරිය නිසා දැන් මේගොල්ලෝ ගෙදර ගියා ඉතින් දැන් සති දෙකකට වරක් විතර එනවනේ ඉතින් අපේ උන් ඔය මනෝවෛද්‍ය තුමිය මේ මේ ඇයි මේ අමතකේ උනේ කියගෙන ඔයක පරීක්ෂණ කර කර ඉඳලා මාස 4ක් විතර යනකොට අර මතකය ආයෙත් ආවා ගිලිහි තිබිච්ච මතකය ආවා සේරම ආයෙත් මතක් වුණා මේ මගේ ස්වාමි පුරුෂයා නේද මට මේ වාගේ වැරදි වැඩ කරපු ආයෙත් අර තත්වෙටම ආවා නැවතත් වරක් නිදිපෙති අහුරක් මිව්වා ආයෙත් අර වාගේම ආවා මේ සැරේ සිහිසන්ඩ තියෙනකොට අවුරුදු 8ක් යට මතක නැහැ
දැන් හසන්ත මම මේ කියන්න හදන්නේ බලන්න මේ මොළය ක්‍රියාත්මක වෙන ආකාරය මේ ජීවය සපනම තබා ගැනීමයි මේ සිද්ධ වෙන්නේ ඒක හරියටම කොහොම වෙනවද කියලා අපිට සක්සදක්සේ පැහැදිලි නැති වුණත් එතන මතකයෙන් කොටසක් ගබඩා කරලා තිබෙන මතකයෙන් කොටසක් අකාමකා දැමීම නම් අවශ්‍ය මෙයව අකණ්ඩව ජීවත් කරවීමට ඒක කරනවා පොදුමයි නේද හසන්ත ඒ තත්ත්වය අපි හමු මේ අයගෙන් ඒක ගැන මොකද්ද ඔයි කොහොමද මට අතුරු ප්‍රශ්නයක් තියෙනවා මහාචාර්යතුමා දැන් නව නිර්මාණ කරන්නේ කොහොමද මිනිස්සු දැන් ඔතුමා කිව්වා මොලේ පදනම් කරගෙන තමයි සියල්ල සිද්ධ වෙන්නේ කියලා ස්නායු පදනම් කරගෙන අපි කියමු හිතනවා නමුත් ඒ හිතීම හිතීමෙන් නවතින්නේ නැතුව මනුෂ්‍ය එතනින් එහාට ගිහිල්ලා තියෙනවා නව නිර්මාණ බිහි කළාද ඔබතුමා රත්තරන් දුවේ කියලා ගීතයකුත් ලියලා තියෙනවා ඒක නිකම්ම මොලේ තියාගෙන හිටපු එකක් නෙමෙයිනේ ඊට පස්සේ අම්සි අසිරිමත් ක්‍රියාවලියකට හසුුණාට පස්සේ තමයි ඒක නිර්මාණයක් බවට පත් වෙලා තියෙන්නේ ඒ ක්‍රියාවලියට කියන නම මනසද හිතද සිතුවිලි ධාරාවද චිත්ත પરම්පරාවන්ද කියලා මා දන්නේ දැන් අපි දන්නවා සමහර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා මේ අලුත් නිර්මාණ කරන හිටි හැටි මේ අනික් අයට තියෙන විදිහේ මොලයක්ම තමයි තියෙන සමහරට ඒක අඩු වැඩිකම් මොන හරි සඵලතා ඇති නමුත් ඔහු අසිරිමත් ක්‍රියාවලියකට ලක් කරනවා මේ මනස හෝ කුමක් හෝ කියා හඳුන්වන දෙයක් වෙන්න පුළුවන් ඒක යම්සි අසිරිමත් ක්‍රියාවලිය අසිරිමත් ප්‍රතිඵලයක් තියෙනවා ඒ ගැන ඔබතුමාට තියෙන අර්ථකථනය ඔව් ඒක ඊළඟ රවුමෙන්දී අපි සාකච්ඡා කරමු ටිකක් ගැඹුරින් මේ දැන් මේ 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 කාරණාව ගැන මේ මොලේ ක්‍රියාත්මක වෙන හැටි නේද ඔබතුමා කොහොමද ඒක අර්ථ දක්වන්නේ හොඳයි ජේෂ්ඨ මහාචාර්යතුමා ඔව් දැන් මට මෙතනදී තියෙන ප්‍රශ්න මේකයි දැන් අපිට දැන් ඔය මොලේ පදන දැන් මෙතුමාම පිළිගත්ත එක කාරණයක් මොලේ සම්බන්ධයෙන් විස්තර කරන්න බැරි තත්ත්ව තියෙනවා ඒක හරිනේ දැන් අපි ගන්න තීරණනේ ඒක මොලේ කොයි තැනින්ද විස්තර වෙන්නේ කියලා තියෙනවා දැන් මම මේ අරන් ආව පොත මම කවදාවත් පොතක් අරන් යොදලා නැහැ මම මේ අද අරන් ආව එකක් මොකද මම විද්‍යාව දන්නේ නැහැනේ නමුත් මේක කියන්න ඕනේ මොකද මේ මං හිතන්නේ අපේ මහාචාර්යතුමා එම් දන්නා ද සෝල් ජිනෝම් කියලා මේ පොත ලියලා තියෙන්නේ පෝල් වොන් වර්ඩ් කියලා කෙනෙක්. එතකොට දැන් මෙතුමාම කියනවා මේකේ මෙන්න මෙහෙම. මේ මගේ වචන සමහරට වරදින්න පුළුවන් ඈ ජෙනටික්ස් හැව් සොලිඩ්ලි ඩිමොන්ස්ට්‍රේටඩ් ඇට් අ ෆිසිකල් ලෙවල් ද ට්‍රාන්ස්ෆර් ඔෆ් DNA RNA පැටර්න්ස් ෆ්‍රොම් වන් ජෙනරේෂන් ටු ද අදර්. These DNA are widely distributed in the body and yet specific enough to be considered proof of maternal and paternal links over many generations. Scientists see this process as a purely physical event. But that view is changing. Right? දැන් කියන දැන් ওই මතය දැන් වෙනස් වෙමින් තියෙනවා. දැන් මෙයා වෙනම මතයක් ඉදිරිපත් කරනවා සයිකෝප්ලාසම් කියලා එකක් තියෙනවා කියලා. ඉතින් ඒකට ප්‍රශ්නයක් දාරවා යා. මෙන්න මෙහෙමයි. මේකයි අහන ප්‍රශ්නේ. They must deal with the question of how DNA transmits in microscopic bits of sperm and over that the staggering amount of information necessary for the production of functioning humans. The most likely answer is that the data is genetically condensed and transmitted in wave form දැන් එතකොට මේ මෙයා කියනවා මේ දැන් අපිට පිළිගන්න වෙනවා මෙවුවා මේ ශාරීරික වෙන්නේ නැහැ මේක වේව් හැටියට තරංග හැටියට යන අවස්ථාවක් දැන් තියෙනවා කියලා. ඒ කියන්නේ එහෙම නැත්නම් මේව විස්තර කරන්න බෑ. මෙයා උදාහරණ දෙනවා 100 ගණක්. දැන් එකම ශාරීරික 100ට 100ක් එකම සංයුතිය තියෙන නියුන් දරුව දෙන්නෙකුගේ එක්කෙනෙක් හෝමෝසෙක්චුවල් අනිත් එක්කෙනා ඒකට විරුද්ධයි. කොහොමද මේක DNA වලින් මේවා කරන්නේ? ඒ වගේ සාක්ෂි දහස් ගණන්. එතකොට එයා විතරක් නෙමෙයි තව ඒ වගේ මත ගණනාවක් මේක ඉදිරිපත් කරලා දිනවා. මම මේක මේ සඳහා අරන් ආවා නෙමෙයි. මීට අවුරුදු 1000කට උඩදී. මේ පොත මට තැපෑලෙන් එවලා තියෙනවා මේ පෝස්ට් කාඩ් දෙකක් තියෙනවා. මොකද මම ජාත්‍යන්තර සම්බන්ධතර 40 ගණනකට සම්බන්ධ වෙලා තියෙනවා. මනෝවිද්‍යාඥ නොඑක් අය එක්කලා කතා කරලා තියෙනවා. මේ මනෝවිද්‍යාඥ මෙයා ක්ලිනිකල් සයිකොලොජි කෙනෙක්. මේ මනෝවිද්‍යාඥයාගේ යාළු මහාචාර්යවරයෙක් මට මේ පොතේවල තියෙන මට කමෙන්ට් කරන්නයි මගේ ඔපිනියන් අහන්නයි. ඉතින් මට අද මතක් වුණා මේක අරන් ඉඳි. ඉතින් මේ පොත කියවනවා නම් මම හිතනවා මේ මොළ කතාව සම්පූර්ණයෙන් කෙනෙක් බහැර කරනවා. මොකද නූතන මතය anu මේ ඇමරිකාවේ ඔය විශ්වවිද්‍යාල ගණනාවක මේ පරිේෂණ කරන
ලෝකෙ රටවල් 100කට වැඩිය සංචාරය කරලා මෙව කරපු එතකොට මේ රීඉන්කාර්නේෂන් මේ යා ඔප්පු කරනවා මේක වෙනත් ක්‍රමයකින් ඒ කියන්නේ මේ තවම ඔය DNA වලින්වත් මොලෙන්වත් මේ ශාරීරික සංයුතිය මේක කරන්න බෑ කියන එක මෙයා මේකේ තහවුරු කරනවා ඒ එහෙමනම් මේක එයා එකට කියනවා සයිකෝප්ලාසම් කියලා ප්‍රොටෝප්ලාසම් වගේ මේ සයිකෝප්ලාසම් එකක් ඒ කියන්නේ මනසක් පිළිගන්න වෙනවා පිළිගන්න නැතුව මේක කරන්න බෑ ඉතින් මම මේ කිව්වේ මේ මම විද්‍යාව දන්නේ නැහැ මනෝවිද්‍යාව නමුත් ඒක ඔප්පු කරන සාධකයක් මේ දැන් මගෙන් මේක ඔපිනියන් අහලා ඉවලා තියෙනවා මම මේක බොහොම ප්‍රශංසා කරලා මේ යවන්න කටයුතු කරලා තියෙනවා ඉතින් මම මේ කියන්නේ මේකයි එතකොට මෙතුමා කිව්ව කතාවක් මේ අර මොනවද බීලා ඉවරේලා මේ හැලුසිනේෂන් ඒකනම් මහා මනස්ගත කතාවක් මන්නම් සත්ත පහකට ගණන් ගන්න ඇති කතාවක් ඔහොම මතයක් ලෝකෙ ඇත්තෙත් නැහැ මොකද අර ඕක තියෙන්නේ අර අර ඒ කාලේ ඔය අර මේ ගස්සොල බෙනවල වතුර මේවා එලා ඕවා දීපුවාම ඒ සුරාව බිහි වුණේ තාපසයන්ගෙන් කියන එක මිසක් නැතුව මේ මේ පුනර්භව අරම වව්වා මේ මේ ඔළුව නරක් වෙලා බිහි වෙච්ච කෙනා නම් එයා ඊට වැඩිය පිස්සෙක් කියලා මම කතා කරනවා පැහැදිලිවම පැහැදිලිවම පිස්සෙක් මේ කතාව කියන්නේ එහෙම එහෙම මනෝවිද්‍යාඥයෙක් වෙන්න බෑ එයා පිස්සෙක් එහෙම නම් මොකද දන්නවද හේතුව මොකද තේරුම දැන් අපි හිතන්නකෝ මේක දැන් මේ 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 සංස්කෘතිය කියලා කියන්නේ මේ අපි හොඳ නරක කියලා අපි විශ්වාස කරන දෙයක් තියෙනවා මේ සංස්කෘතිය තුල විඥානයක් අපි ගොඩනගාගෙන තියෙනවා ඒ විඥානය තුල තමයි මේ සංස්කෘතිය රැකෙන්නේ එතකොට ඕන දහ ජරා වැඩක් කරන්න පුළුවන් මිනිහෙකුට හොඳම දේ තමයි භෞතිකවාදී විඥානේ නැහැ කියන එක ඒ මොකද ඕන දහ ජරා වැඩක් කරලා මේ මුකුත් නැහනේ මරණයෙන් පස්සේ ඉවරයි ඉස්සර හිටපු මේ පිස්සොත් එහෙම කිව්වා ඒ කියන්නේ අර කවුද ඔය මේ මේ නිගන්ත රාත පුත්ත නෙමෙයි අනිත් ඔක්කොම හතර දෙනාම මේ මේ භෞතිකවාදී ඒ කිව්වේ නත්ති මාතා නත්ති පිතා නත්ති සුකට දුක්කටානම් කත පලං විපාකෝ ආ මුකුත් කරා ප්‍රශ්නයක් නැහැ යාවං ජීවං සුකං ජීව දින්නකම් හොඳින් ඉඳ පල්ලා හොඳින් හරි නරකින් හරි කාපල්ලා දීපල්ලා ජොලි කරපල්ලා උඹලා අපායට යන්නෙත් නැ දිව්‍ය ලෝකයට යන්නෙත් නැ මරණයෙන් පස්සේ ඔක්කොම ඉවරයි කියන මේ පිස්සු කතාව බුදුහාරෝ කිව්වා මේ පිස්සු තමයි මේ සමාජ සාර ධර්ම වලට කෙමනක් කියලා කිව්වා මාළු වල්ලන්න හදන කෙමන තියෙන්නේ කෙමිනක් වගේ කියලා කිව්වා ඒ නිසා මේ භෞතිකවාදය ඒ කාලේ තිබුණා ඒකට විරුද්ධව තමයි බුදුහාරෝ කතා කළේ ඒක ඕක වැරදි ඔය භෞතිකවාදයේ විග්‍රහය හරි හැබැයි මේක දෙකම ගන්න ඕනේ එනවා බුදුහාරෝගේ විඥාන පත්‍යා නාම රූපා නාම රූප පත්‍යා විඥානං මේ මේම තියෙන දැන් ඒතකොට මම විතරක් නෙමෙයිනේ දැන් මේ 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 පොත ලියාපු මේ ඇමරිකාවේ ප්‍රසිද්ධ ළම එයාගේ වෙබ්සයිට් එකක් තියෙනවා මේ නමින් ගහපුවාම එනවා එයාගේ ප්‍රකාශන සේරම රී ඉන්කාර්නේෂන් මේ රීබර්ත් ඔක්කොම ඔප්පු කරලා මෙහෙම මානසික තත්ත්වයක් අපි අද මේ කතා කරන්නේ එලිසබෙත් යුගයේ තියෙන විද්‍යාව වර්ගන දැන් අපි මේ නූතන විද්‍යාවක් ගැන දන්නේ නැහැ කතා කරන්නේ නැහැ මට හිතෙනවා එලිස ඒ මේ ට්‍රැඩිෂනල් සයන්ස් කියන එක අද ඒවා ඉක්මෝල ගිහිල්ලා ඉවරයි ඒ දැන් මෙතුමාම කියනවා මම DNA තත්ත්ව දැන් ඉක්මෝල ගිහින් ඉවරයි මොකද ඒවයින් විස්තර කරන්න බෑ අපේ මේ පුනර්භවය කර්මය මේ වගේ තත්ත්ව මේ මේ දර්ශනේ නැතිකරන එක තමයි අද කරන්නේ ඒකනේ දැන් දියුණු රටවල් වල කරන්නේ ඕන දහ ජරා වැඩක් කරලා ඉවරලා අනිත් රටවල් අවුලෝලා මෙව්වා කරලා තමන්ගේ ප්‍රවැත්මට කටයුතු ඒ DNA වලින් අර ඔබමා කියන අර නියෝග දෙකක් තියෙනවානේ එකක් තමයි ඒ කරන්නේ ඉතින් අපි එහෙම නෙමෙයි අපි දියුණු මිනිස්සු මනස්සවා උස්සන්නත්තා මනුස්සානේ මිනිස්සු කියලා කියන්නේ මේ අපි දියුණු කරගත්තු විඥානයක් තියෙනවා මේ විඥානය තුළ හොඳ නරක කියලා දෙකක් තියෙනවා ඒක තීරණය කරන්නේ අපේ චින්තනයයි එතකොට මේ චින්තනය තුළින් එතකොට ඔය අපේ තියෙන එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් කියන ඒවා දැන් අතීන්ද්‍රිය ප්‍රත්‍ය දිබ්බ චක්කු දිබ්බ සෝත මෙව එකක්වත් මේ මොලෙන්වත් DNA වලින්වත් කරන්න පුළුවන් වැඩ නෙමෙයිනේ මේක භෞතික தত্ত্ব ඉක්මවා ගිය தত্ত্বය අපේ බුදුදහමේ හැටියට අපි උපදින්න ඉන්ද්‍රිය හයකින් බාවීසතින් ඉන්ද්‍රිය 22ක් දිනු කරන්න පුළුවන් 22ක් මේ තියෙන ඒවත් එක්කලා මොකද ඒවා සුපර් නෝමල් පවර්ස් කියලා ඒවා මේ භෞතික මේ අපි මේ මාධ්‍ය මූල් කරගෙන මේ මේ දුර්මත කියලා දැන් ඔය පත්‍රවලයි හැමතැනම ලියනවා නමුත් අපි අපි එන්න දැන් අපේ සෙන්ටර් දෙකක් තියෙනවා මේ මෙහෙ බලන්න පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන තියෙන කවුන්සලින් සෙන්ටර් එක. මොකද අපේ බෞද්ධ ආයුර්වේද උපදේශන සේවාව පාන මානෙල් වත්තේ තරක් තියෙනවා. ලෙඩ් වෙනවා 10 15 20 වෙනවා එක දවසට. සනීප කරපු අය 20 30 ගණන් ඉන්නවා දැනට. ඒ හැබැයි මෙහෙ බෙහෙත් බීලා 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 බැරි වෙච්ච අය. ඒක මතක තියාගන්න. අපේ මුස්ලිම් දෙමළ අයත් ඉන්නවා. ඒගොල්ලෝ අද අපේ ශිෂ්‍යෝ ඉදිරිපිට ආවදින් කිව්වා අපි මෙච්චර කාලයක් බෙහෙත් ගත්තා අපිට බැරි වුණා. ඒ මොකද හේතුව? අපි මනසට පිළියම් කරනවා. අන්න ඒකයි. මනසට පිළියම් කිරීමේදී අපිට මේ මෙව බහූපූත නෙමෙයි. මේ සාන්ති කර්ම දැන් ආ ජ්‍යොතිෂය ගැනත් මම කියනවා.
දැන් මම අපි හිතේ තියන් හිටියා දැන් මම මෙහෙදි කිව්වේ ඇයි ජ්‍යොතිෂය ගන්න ඔය බොරු මෙව්වා කියලා නේ කියන්නේ එතකොට මම නිකන් කිව්වා නෑ අර ඔයගොල්ලෝ ගණිතයේ x කියලා භාවිතා කරනවාද ඒ වදිහේ නේ නමුත් මට මේකට හොඳ උත්තරයක් ලැබුණා ඉන්දියාවේ තිබුණා ට්‍රැඩිෂනල් මේ සිස්ටම් ඔෆ් මෙඩිසින්ස් ගැන සම්මන්ත්‍රණයක් ජාත්‍යන්තර බටහිර වෛද්‍යවරු තමයි කළේ එතනදී එතෙන් දැල්දින් තිබුණා කවුද මේ 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 නියුරෝ නියුරෝ නියුරොලොජි ඒ පිළිබඳ MD උපාධියක් තියෙන ඒ වගේම මේ මේ ආයුර්වේදයේ පිළිබඳ විශේෂඥයෙක් මම එතුමාට මේ කතාව කිව්වා මේ අර තේබොන වෙලාවේ එතුමා මොකද්ද දන්නවද කිව්වේ බටහිර මිනිස්සු මේ ජෙනටික් චාට් එකක් හදලා තියෙනවා ඒක අල්ලගෙන ඔය හැමතැනම අපේ මිනිස්සු ඊට එහා ගිහිල්ලා ඔය ඉන්ඩිවිජුවල් ජෙනටික් චාට් එක තමයි කේන්ද්‍රය කියන්නේ මේ කේන්ද්‍රය බලලා හොයන්නේ මොනවද මෙයාගේ ආකල්ප මොනවද හැඟීම් මොනවද ආර්ථිකය කොහොමද ඉස්තර ජීවිතය කොහොමද මොකද මාතෘ පිතෘ අම්මගේ තාත්තගේ ශුක්‍රාණු වලින් එනවා ඊළඟ ආත්මජ පෙරභවයෙන් එනවා එතකොට සාත්ම සජ කන කෑම වලින් එනවා පරිසරයෙන් මේ විදිහටයි අපි බොහොම පුළුල් සංකල්පයක් තියෙන්නේ නැතුව මේ මොලයක්වත් DNA එකක්වත් කියන මේ පටු ආකල්පයක රැඳිලා අපි මිනිස් ජීවිතය විවරණ කරන්නේ නැහැ හොඳයි ඒ මහාචාර්යතුමා දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා කියන්නේ ඒ පිළිබඳ විවිධ අර්ථකථන විවේචන තියෙනවා වෙන්න පුළුවන් නමුත් ලෝකයේ ඉන්න විශේෂඥයන් ඒ ආයතන වෙනුවෙන් ලෝක ආයතන වෙනුවෙන් වැඩ කරනවා පරිදේශන කරනවා ඒ ආයතනය පිළිගන්නවා ලෝක මට්ටමින් ආධ්‍යාත්මික සෞඛ්‍ය කියලා එකක් තියෙනවායි කියලා මානසික සෞඛ්‍ය කියලා එකක් තියෙනවායි කියලාද ඔබතුමාලා මේ ක්ෂේත්‍රවල විශේෂඥයෝනේ ඒ ආයතන කොයිතරම් ඒ පිළිබඳ උනන්දුද ඒ පිළිබඳ පරිදේශන කරනවාද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඒ කියන්නේ මේ මානසික සෞඛ්‍ය කියලා කාරණාවක් පිළිගන්නවා ඒ මානසික සෞඛ්‍ය කියන්නේ කුමක්ද කියන එක තමයි. ඒක මොලේ පිළිබඳ විද්‍යාව නම් දැන් මොලේට අවශ්‍ය මොලේ ස්කෑන් කරලා හරි කොහොම හරි එකක් කරලා ඒකේ අවශ්‍ය අඩුපාඩු ටික හැදුවා ප්‍රතිකාරයක් දුන්නා ඖෂධ දුන්නා ඒ ටික ඉවරයි. මා දන්නවා ඔය මානසික වෛද්‍යවරයෙක් නෙමෙයි ඔබතුමාලයි ඒ මානසික වෛද්‍යවරුනේ. දැන් මානසික රෝගියෙකුට ප්‍රතිකාර කරන එක තරම් තවත් අසීරු ප්‍රතිකාරයක් තව තියෙනවද කියලා මට විතක හිතෙනවා. කොයි තරම් සවන් දෙන්න ඕනද? සමහරු පැය ගාණක් මේ වෛද්‍ය අරිචාර් බවා මම දන්නවා පැය ගාණක් සමහර එක රෝගියෙක් වෙනුවෙන් වෙන් කරනවා මොකටද මේ කතා කරනවා අහගෙන ඉන්නවා සියුම් තැන් ඔස්සේ යනවා මේ මොකක්ද මේ මොලේ පිළිබඳ කතිකාවතක් නම් මේ තරම් සවන් දෙන්න ඕනද මේ තරම් ඇහුම්කන් දෙන්න ඕනද මේ තරම් ඔහුගේ සිතුවිලි પરම්පරාවන්ට සවන් දෙන්න ඕනද මේ ගැනත් අපි කතා කරන්න ඔබතුමාට තියෙනවා පිළිතුර ඔව් ප්‍රථමයෙන්ම එකක් කියන්න ඕනේ දැන් භෞතිකවාදීන්ට අපහාස කරාට කමක් නැහැ දැන් පිස්සු කියනකොට අර රෝගීනුත් අපහාසයට ලක් වෙනවා ඒක මං හිතන්නේ නුසුදුසුයි කියලා නෑ භෞතිකවාදීන් කියන්නේ පිස්සු භෞතිකවාදීන් කියන්නේ පිස්සු ඒක ඔබතුමාගේ මතේ ඕ නෑ මෙහෙමයි අපි මාධ්‍යයේදී ඒක ඔබතුමාගේ මතේ මේක සත්‍යයක් කියලා පිළිගන්නේ නැහැනේ නෑ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඉතින් බුදුහාමුදුරුවෝ කියපු දේ සත්‍යයි කියලා කොහොමද පිළිගන්නේ අපි මම පිළිගන්නවා ඒක හරි ඒක අසභ්‍ය වචනයක් නෙවෙයි අපි මේ වචනේ විවාහාරයේදී දැන් නැති වුණාට ඔය අද විවාහාරයේදී වචනේ නමුත් ඒක අසභ්‍ය වචනයක් හැටියට සලකන්න එපා ඒක සිංහල භාෂාවේ අපේ පාරිභාෂික ශබ්ද බලාවේ තියෙන පිස්සුව කියන මානසික රෝගී වට කොටසක් අපි උන්ට වෙනත් කර පිස්සන් කියලා අපහාස කරේ අපේ ඒක අපි යහපත් ගුණයක් නෙමෙයි ප්‍රධාන වශයෙන්ම දෙවෙනි කාරණය මේ මානසික රෝග යනු මොළයේ රෝග මොළයේ විවිධ හේතුන් නිසා එහි ව්‍යුහය රසායනික සංයුතිය සහ භෞතික ක්‍රියාකාරීත්වයන මෙන්න මේ ත්‍රිත්වයම හෝ එකක් හෝ එකිනෙකට සම්බන්ධ මේ තුනම නිසා තමයි මේ රෝග හටගන්නේ. මේ රෝගයේ ප්‍රතිඵලය රෝගයේ ව්‍යුහය රසායන සංයුතිය හා මේ කුමක් වුණත් අර සංවේදන ගමන් කිරීමේ ක්‍රමයේ තියෙන විකෘතතාවයක් නිසා තමයි ඒක ඇති වෙන්නේ. ඒ නිසා ඒක සිතුවිලි වල ෆෝමේෂන් ෆෝම් ඔෆ් තින්කින් වල වෙනසක් ඇති වෙනවා. මෙන්ටල් ඉල්නස් එකක් කියන්නේ ඉස ඩිසෝඩර් ඔෆ් තින්කින්. මේ තින්කින් කියන මේ සිතුවිලි මැනිෆෙස්ට් වෙන්නේ ඒ කියන්නේ අපිට දකින්න පුළුවන් වෙන්නේ කතාවේ. ඒ නිසා තමයි අපි මානසික රෝග නිශ්චය සඳහා ඔවුන්ගේ කතාවන්ට සවන් දෙන්නේ. එතකොට සිතුවිලි හට ගැනීම සහ මුලින්ම භෞතික උදයක් මොළයේ ස්නායු වල මනා ක්‍රියාකාරීත්වය යම් හේතුවකින් විකෘති වුණොත්
ඒ සිතුවිලි විකෘති. එම විකෘති සිතුවිලි ඔවුන්ගේ කතාවෙන් අපි ඇහුවම් තමයි අපි මොකද්ද මේ රෝගය කියන එක ඒ විවිධ කතා ඒ ඔවුන් කියන දේවල් වල නිසා අපි විවිධ රෝග නිර්ණය කරනවා. මෙසේ මේ රෝග හටගන්න ප්‍රධානම සාධකය ජානමය විකෘතතා. මෙම ජානමය විකෘතතා වලින් පමණක් රෝගය හටගන්නේ නැහැ. ජානමය විකෘතතා තියෙන විශාල ප්‍රමාණයක් ඉන්නවා. උදාහරණයක් වශයෙන් කිව්වත් අර ට්වින්ස්ලා මොනෝසයිගොටික් ට්වින්ස්ලා කියන දෙන්නම හිටියොත් එක්කෙනෙකුට ඒ මානසික රෝගයේ සහ පරිසරයේ අන්තර් ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ රෝග හටගන්නේ. එතකොට මේ අන්තර් ක්‍රියාකාරීත්වය කියන්නේ මේ අපි එදිනදා මේ ජීවත් වෙන පරිසරයේ සූලංග වැස්ස නෙමෙයි. ගර්භය තුලදී ඊට පස්සේ ප්‍රසව මාර්ගය තුලදී ඒ ප්‍රසව කාල පරිච්ඡේදය තුලදී බොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය මත සහ පෙරිනේටල් දරුවා ඉපදීම සති කීපයක් යනතුරු ඔහුගේ මොළයට වැළඳෙන රෝග මෙන්න මේ කාරණා හේතු කොටගෙන තමයි මේ මානසික රෝග හටගන්නේ. දැන් තවත් අලුතෙන්ම හොයාගෙන තියෙනවා මවගේ ගර්භණී කාලය තුළ මවගේ ශරීරය තුළ පවත්න කෝටිසෝල් කියන ප්‍රමාණය දරුවාගේ ස්නායු පද්ධතිය සෑදීමට ප්‍රබල ලෙස බලපානවා. විසාදිය වැනි මානසික රෝග පසුකාලීන ජීවිතයේ හටගැනීමේ ප්‍රධානම සාධකය තමයි මේ මවගේ ශරීරයේ හෝමෝන සංයුතිය. ඔහුගේ ස්නායු පද්ධතිය කෙසේ හැදෙනවාද කියලා. මේ නිසා මේ මානසික රෝග තියෙනවා ඒවා මොළයේම පදනම් කොටගෙන මොළයේ රසායනික සංයුතිය පදනම් කොටගෙන තමයි මම දීර්ඝ ලෙස මෙන්න මේ රෝගයට මෙන්න මේ මේ රසායන ද්‍රව්‍ය කියලා මම කියන්නේ යන්නේ නැහැ. නමුත් එසේ තමයි මේ රෝග හැදෙන්නේ. එතකොට එය නිවැරදි කිරීමට නම් අපි මේ මොළයේ ව්‍යුහය ජාන සංයුතිය වෙනස් කළ යුතුයි. එය කිසිවෙකුට කළ හැකි දෙයක් නෙමෙයි. බරපතල මානසික රෝගවලට ලෝකයේ පුරාම කළ හැක්කේ මෙම රෝග ලක්ෂණ පාලනය කිරීම පමණයි. මෙම රෝග ලක්ෂණ පාලනය කිරීම සහ ඒ රසායනික සංයුතිය වෙනස් කිරීම තුළින් මොළය දිනෙන් දින මානසික රෝගීන්ගේ මොළය දිනෙන් දින පරිහානියට යනවා. ඒ රෝගය නිසාම අපිට පුළුවන් එය අඩු කරන්න. ඒකට කිසිම සමතෙක් මේ ලෝකෙ නැහැ. ඒක නිවැරදි කරන්න. සමහර මානසික රෝග තියෙනවා අර ජානමය සංයුතිය ඉතා අඩු ප්‍රතිශතයක් සාධක වන විසාදීය එහෙම නැත්නම් මේ ඇන්සයිටි කියන රෝග ඒ වලට ප්‍රතිකාර ඊට වඩා පහසුයි. මොකද ඒ වලට ජානමය සංයුතිය අඩුයි එහෙත් පාරිසරික සංයුතිය බහුලයි. එතකොට එවැනි රෝගවලට ප්‍රතිකාර කිරීම පහසුයි. ජානමය සාධකයේ 90%ක් දක්වා යන ස්කිසොෆීනියා හෙවත් බින්නෝන් මාදය එහෙම නැත්නම් බයිපෝල් ඇෆෙක්ටිව් ඩිසෝඩර්ස් කියන නැත්නම් භාවික උන්මාදය වැනි බරපතල මානසික රෝග දිට්ටාවට සුව කිරීමට ජගතෙක් මේ ලෝකේ නැහැ. යම් කෙනෙක් කියනවනම් ඒක මුසාවක්. ඒක එහෙම සත්‍යයක් කිසිම තැනක් නැහැ. එතකොට දැන් අපි අර කිව්ව මේ මොළයේ ව්‍යුහයේ හෝ රසායන සංයුතියේ හෝ වෙනස් වීමක් නිසා මේ හටගන්නා වූ වැරදි සිතුවිලි වලට කියන ඩිලූෂන්ස් කියලා. බොරු. ඇත්තටම මේ ඩිලූෂන්ස් මම හිතන විදියට කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේ මානසික රෝගයක් නිසා හටගන්නා වූ ඩිලූෂන්ස් තියෙනවානේ බොරු විශ්වාස. ඒක ප්‍රාථමික දේ මානසික රෝගය. එසේ නැතුවත් බොරු විශ්වාස කරනවානේ මිනිස්සු. ඒව වෙනස් දෙයක් කියලා මං හිතන්නේ නම් දෙකක් තිබිය යුතුයි. නමුත් දැනට තියෙන්නේ අපිට මේ ඩිලූෂන් ඒක වෙන් කරලා තියෙනවා යමෙකුගේ සංස්කෘතිය යමෙකුගේ පරිසරයට පටහැනි දේ පමණක්. ඒ කියන්නේ දැන් මම නිර්වාණය තියෙනවාය කියලා කිව්වොත් ක්‍රිස්තු භක්තිකයෙක් හෝ ඉස්ලාම් භක්තිකයෙක් ඒක පිළිගන්නේ නැහැ. ඔහුට කියන්න බැහැ මොහු වැරදි විශ්වාසයක් තියෙනවා මූ ඩිලූඩඩ් කියලා. මෙයා ඩිලූඩඩ් කියලා කියන්න බෑ. මොකද මාගේ සංස්කෘතිය තුළ ඒ සත්‍යයක් වශයෙන් පිළිගන්නවා.
නමුත් අර මොළයේ ව්‍යුහාත්මක හෝ වෙනත් වෙන හේතුවක් නිසා හටගන්නා බොරු විශ්වාස ඊට වඩා වෙනස්. ඒවට අපි ප්‍රතිකාර කරනවා රෝග ලක්ෂණ తాවකාලිකව සමනය කළ හැකි මුත් රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් නැත. එහෙත් පරිසර සාධක බහුල වන විසාදීය ඇන්සයිටි වගේ රෝගවලට ප්‍රතිකාර තියෙනවා ඊට වඩා. එහෙත් ඒ රෝගත් මරණය දක්වාම යන. හොඳයි. මනෝවෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ. හරිචන්ද්‍ර මහත්මයා කතා කරන්නට කලින් මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අපේ අනුග්‍රහක බවතුන්ගේ පරිදි කීපයන් සඳහන්. අපට දුරමණ්ඩලාව සමග අපට ඇමතුමක් තියෙනවා අයිබෝවන්. 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 ඔව් කතා කරන්න. ඔබේ හඬ පැහැදිලි නෑ අපට. දැන් ඇහෙනවද? ඔව් ඇහෙනවා කතා කරන්න. මගේ නම නෙළුම් ෆර්නැන්ඩෝ. මම මේ ලංකාවට නිවාඩුවකට ඇවිල්ලා ඉන්න කෙනෙක්. මම දැන් අවුරුදු 10කට විතර වැඩිපැත්ත ඉඳලා මම විෂාදියට බෙහෙත් ගන්නවා. එතකොට ඒ මට මේ සිප්‍රලෙක්ස් ට්‍රයිලෙප්ටිල් කියලා බෙහෙත් වර්ග දෙකක් මට දෙනවා. ඒ බෙහෙත් ගන්නකොට මම ඉතාම සතුටින් මගේ ජීවිතය සාමාන්‍ය විදිහට මට ගත කරගෙන යන්න පුළුවන්. එතකොට මට බෙහෙත් කරන ડોක්ටර් කියනවා මට හොඳයි කියලා දැනෙනවා නම් බෙහෙත් චුට්ටක් අඩු කරලා බලන්න කියලා. එතකොට බෙහෙත් අඩු කරලා සමහර දවස්වලට මම ටෙස්ට් කරන්නත් එක්ක බෙහෙත් නොගෙන ඉන්නව දවසක් දෙකක්. එතකොට හරි පුදුම සහගත විදියට මට හරි දුක හිතෙන හීන පේනවා. එක දිගට මට මගේ සිතුවිලි මාව අරගෙන යනවා නිකන් අන්ධකාරයට. මට හරිම දුක දේම හැමතිස්සෙම පෙන්නුම් කරනවා. නමුත් මගේ ලෙඩේ මේ මට පෙන්නුම් කරන්නේ මගේ සිතුවිලි වලින්. මගේ රෝග ලක්ෂණ තමයි මගේ සිතුවිලි. නමුත් මට බෙහෙත් කරන්නේ මගේ මොළයේ තියෙන රසායනික මේ ක්‍රියාකාරීත්වය සමතුලිත කරන්න කියලා මම දන්නවා. නමුත් දැන් මට තේරෙන විදිහට මට දෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ડોක්ටර් ලියන්නේ GAD කියලා. ජෙනරල් ඇන්සයිටි ඩිසෝඩර් කියලා දැන් ලියනවා. ඉස්සර ලිව්වේ ડિප්‍රෙෂන් කියලා. එතකොට මට දැන් වෙලා තියෙන්නේ දැන් මේ රෝගය මට මේ බෙහෙත් නවත්තන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මට සතුටින් ඉන්න පුළුවන් මේ බෙහෙත් ගත්තොත් විතරයි. ඒ ඇයි කියලා මම දැනගන්න කැමතියි. හොඳයි. ඔය බෙහෙත් වර්ගවල නම් එහෙම මේ අපේ වැඩසටහනේ සජීව වැඩසටහන කියනකොට මම කැමතියි. නමුත් කරන්න දෙයක් නැහැ. දැන් මේක සජීව ලෙසම ප්‍රති ලෙඩෙත් කිව්වා දෙන බෙහෙතක් කිව්වා. දැන් වෛද්‍යවරුත් මෙතන ඉන්න ප්‍රත්‍යයන් නැහැ. මං විතරක් හිටියා නම් එහෙම මම හිතනවා මට හැදෙනවා ඔය වෙනම ලෙඩක්. මොකද මේ අපි මේ මාධ්‍ය සදාචාරයේ අනුව එහෙම මේ බෙහෙ ඖෂධ වර්ග එහෙම ඒවා කියන්න බෑ. කොටිම කියනවා නම් මේ කිසිම ලෙඩකට ප්‍රතිකාර කියන්නත් බෑ මේ මාධ්‍ය. ඒක තමයි මාධ්‍ය ආචාර ධර්ම කියලා කියන්නේ. හොඳයි. දැන් මේ සාකච්ඡාව ඇදිලා ගියා. මේක මේ මොළයේ පිළිබඳ මනස පිළිබඳ සාකච්ඡාව මේ තරම් උද්වේගකර කියලා මම හිතුවේ නෑ. නමුත් බලාගෙන ගියාම මේක බොහොම උද්වේගකර සාකච්ඡාවක්. නමුත් ඉතිහාසයේ පරීක්ෂා කළාම යථාර්ථය හොඳට වටපිට බලපුවාම පැහැදිලි වෙන දෙයක් තමයි මොළයේ පිළිබඳ විද්‍යාවක් තියෙනවා. ඒක කවුරුත් නැහැ කියන්නේ. සයිකි කියලා වචනයක් පැරණි ග්‍රීක භාෂාවේ හම්බ වෙනවා. ඒක මනසද කුමක්ද කියලා මම දන්නේ නැහැ. මනස පිළිබඳ ඒ පිළිබඳ හැදෑරීම් ධාරාවකුත් තියෙනවා. ඒක දෙපැත්තේ දෙකක් හැටියට තියෙනවා. ඒක එකතු වෙන තැනුත් තියෙනවා. මේ දෙකම බොහොම ශාස්ත්‍රීය විද්‍යාත්මක පර්යේෂණ සහිතව තියෙනවා. මේක එකිනෙකා පිළිගන්න එක නොගන්න එක වෙනම කතාවක්. මෙහෙම ධාරාවන් දෙකක් තියෙන ලෝකේ පිළිගත් විද්වතුන් විද්‍යාඥයන් මේ දෙකටම ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. අපි ඒක බැහැර කළොත් එහෙම මේ අපි මේ රූපවාහිනී වැඩසටහනක පැය දෙකක් දුර අපි මොනවද කරලා තියෙන්නේ කියලා අපි විතක හිතෙනවා. මොකද ඒ තරම් කැපකිරීම කරපු පර්යේෂණ කරපු විද්‍යාඥයන් විද්වතුන් උගතුන් මේ ශාස්ත්‍ර දෙකේම මේ ධාරාවන් දෙකේම ඉන්නවා. ඒ ඇයට අපි ගරු කරන්න ඕන. මම කැමතියි මේක පොඩ්ඩක් මොකද එකම කාරණාවක් කරාම යයි කියලා මට හිතෙන හින්දා මම කැමතියි මේක මේ පණ යන කතාවකට හරවන්න. මොකද මේ මිනිස්සු කියනවා පණ ගියා. උහුන් දැන් පණ ගියා මාමට කියලා කියනවා. ඒ පණ කොහෙද තියෙන්නේ? මේක මේ පණ තියෙන්නේ මොලේද? මරණය කියා හඳුන්වන්නේ කුමක්ද? මරණය කියන්නේ මොලේ මරණයද? එහෙම නැත්නම් මොලේ මැරුණට පස්සේ ඊට වඩා ඉතුරු වෙන පණක් කොහේ හරි තියෙනවද? අමාරු වෙන පණ හතක් තියෙනවා කියලාත් අපි ගමේ භාෂාවේ කියනවනේ. ඇත්තටම පණ තියෙන්නේ කොහෙද? මම හිතන වෛද්‍යතුමාට තියෙන පිළිතුර. පණ කියන්නේ එකතරා තත්ත්වයක්. ඒක ශාරීරික යම්කිසි ඒ කාර්යයන්ගේ අවසානයක නොඑක් විදියට ඒක වෙන්න පුළුවනි. සමහර වෙලාවට මොලේ ක්‍රියාවිරහිත වෙන අවස්ථා තියෙනවා. හෘදේ වස්තුව ක්‍රියාවිරහිත වෙන අවස්ථා තිබෙනවා. සමහර වෙලාවට ඔක්කොම විරහිත ක්‍රියාවිරහිත වෙනවා කියලා තිබුණත් පැය ගණනකට දවස් ගණනකට පසු නැවතත් පිබිදෙන අවස්ථා තිබෙනවා. එවැනි වැරදි වලට කියන්නේ රෝමියෝ එරර් කියලා. ෂේක්ස්පියර්ගේ රෝමියෝ පොතේ තියෙන කතාව අනුව. ඒක නිසා ඒ මරණය කියන්නේ ජීවිතයේ අවසානය.
ඒ වෛද්‍ය විද්‍යාවේ සමහර අවස්ථා වලින් ඇත්ත වශයෙන්ම තීරණය කරන්නට අමාරුයි. නමුත් නාඩි නැත්නම් හෘද ස්පන්දන ඉතාම සියුම් විදියට පරීක්ෂා කිරීමේ නැත්නම් හුස්ම වැටෙන්නේ නැත්නම් EEG ඒ වගේ ECG EEG වගේ දේවල් වල ක්‍රියාවිධියක් තියෙන මරණය කියලා අප ලේබලයක් අලවනවා. දැන් මෙතන මට අවශ්‍යද මේ මාතෘකාවට නැවත බහින්න. මෙතන අප මේ වාද විවාද කරන්නේ යම්කිසි සත්‍යක් සොයා ගැනීමට. නමුත් මෙතන අර මට සමහරලාට හිතන අර අතාගේ එක එක කොටස අල්ලාල් එක එක මිනිස්සෙයින් අර අන්ධයින් අතපත ගාලා මේ වංගෙඩියක් වගේ කඹයක් වගේ කියලා නෙමෙයි. ඒ වගේ මොකද මේ මේ මාතෘකාව ඇත්ත වශයෙන්ම නොඑක් පැතිවලින් හිතන්නට පුළුවන්. හරි හරි ආගම් දෙකක් අතර වාද කරනවා වගේ. නමුත් මෙතන මතක තබා ගැනීම මේ විද්‍යාවේ කියන එක. මේක එක්තරා විදිහක මුලාවක වැටලා ඉන්න නිසා මේ විශේෂයෙන් මේ බලා සිටින්නන්ට කියන්නට ඕන. මේ විද්‍යාව කියන්නේ දැනට අප දන්නා දේ විද්‍යාත්මක පර්යේෂණ මත ඉතාම හොඳින් ඒ අනුව නිගමනයට බහිනවා නම් අන්න ඒ කරුණු විද්‍යාත්මක කරුණු. මේවා යුගයෙන් යුගයට වෙනස් වෙනවා. දැන් මා වෛද්‍ය ශිෂ්‍යකව ඉන්න සමයේ ලේ කැටි ගැසීම පිළිබඳව මා උගද්දේ අද වෛද්‍ය ශිෂ්‍යයෙකු පිළිගන්නේ නැහැ. මේ නිසා මේ විද්‍යාව කියන එක අප හොඳට මතක තබා ගන්නට ඕන. තව අවුරුදු 10000කින් මේ අප හිතන දේවල් සමහරට වෙනස් වෙන්නට පුළුවන්. සමහර රෝග සඳහා සමහර වෛද්‍යවරුන් කියන මේ මගේ කෑම කන්න එපා කියලා අවුරුදු 10කට පෙර කියපුවා. දැන් කියනවා ඒක ඒ කෑම කෑවට කමන්න ඒක හරි හොඳයි මේ රෝගෙට කියලා කියනවත්ත අපට අහන්න දකිට ලැබෙනවා. ඔව් මගෙන් රෝගීන් ඇහුවොත් මොනවද දොස්තර මහත්මයා මට කන්න නරක කියලා මා ඔහුට හෝ අයට හෝ කියන්නේ ආහාර දෙකක් තිබෙනවා ඒ ඇරෙන්න ඕනම එකක් කන්න කියලා කියනවා. ඉතින් යන ගමන් ආපහු හැරිලා අහන මොකද්ද ඒ දෙක කන්න නරක. මා එතකොට කියනවා කිඹුල් මස් කන්න එපා අලි හක්ක කන්න එපා කියලා. ඉතින් එයින් ඔවුන් තේර අපේ රටේ අය හොඳට ඒ පිළිබඳව හොඳට දන්නේ කීවේ අදහස් කරන්නේ මොකද්ද කියලා. දැන් මා ආපු කාරණේ මේ මා කියන්නට පටන් ගත්ත කාරණේ මේ විද්‍යාව පිළිබඳ අප මුලා වෙන්නට නරකයි. අපි විද්‍යාත්මක විද්‍යා අනුගමනය කරන්නට ඕන. නමුත් අප කියන්නට ඕන මේ 2013 විද්‍යාව කියලා. 2013 විද්‍යාව මීට වඩා නොඑක් විදියෙ වෙනස් වෙන්නට පුළුවන්. ඒක හොඳටම තේරෙන්නේ විදුලි බලය කිසිම විදියකින් හොයාගත්තේ නැති කාලයක. අත්‍ය වශයෙන් විදුලි බලය තිබුණා. ආන්දගේ තිබුණා, සමහර මාළුවල තිබුණා, අපේ ශෛල හැම එකම වගේ වැඩ කරන්නේ විදුලි බලයෙන්. නමුත් විද්‍යාඥයින් මේ පිළිබඳ පරිශ්‍රය කර පටන් ගත්තේ මයිකල් ෆැරඩේ අර පොඩි පොඩි අර නොයෙක් නොයෙක් කඩ දහි කෑලි කම්බි කෑලි ආදී එකහු කරලා මේ පර්යේෂණ කරනකොට ඔහුට ඒවා ගන්නට මුදල් නැතුව එතකොට හිදි රජකල එලිසබෙත් පළවෙනි එලිසබෙත් රජිනියගෙන් ඉල්ලා සිටියා මුදලක් මට දෙන්න මේක කරන්න කියලා. එලිසබෙත් රජිනිය එකපාරටම දුන්නේ නැතුව නියෝජිත නිලධාරියෙක් උසස් නිලධාරියෙක් යැව්වා මයිකල් ෆැරඩේගේ ඒ පොඩි රසායනාගාරයට. ඔහු පෙන්නවා මෙන්න මෙහෙම මෙහෙම කරාම අර දැන් අපත් දන්නවනේ අර පුංචි පුංචි අර කඩදාහි කෑලේ තියලා 50ක් මෙහෙම අතුල්ලලා අතුල්ලලා තිබ්බහම ඒවා එනවා. ඒ වගේ පරිශ්‍රය කර කර හිටියාම මේ නිලධාරිය ඇහුවා Mr. Faraday of what use is all this electrics. එතකොට විදුලි බලයට කිව්වා ඉලෙක්ට්‍රික්ස් කියන වචනේ. මේන් අනාගත මහජනයාට යම්කිසි සේවයක් වෙයිද කියලා ඇහුවා මේ මුදල දෙන්නට ඉස්සර වෙලා. දැන් බලන්න ඒ දවස්වල දැන් අද විදුලිය නැතුව මට මේ කතා කරන්නත් බෑ. මේ ආලෝකය තිබෙන්නේ විදුලිය රූපවාහිනී මේ ඉන්න සියලුම දෙනා බලන්නේ මේ මයිකල් ෆැරඩේ හොයාගත්ත ඒව වලින් පරිණාමය වුණු දෙයට. ඒ නිසා විද්‍යාව දියුණු වෙනවා. දැන් ආතසීක්ලාගේ එක පොතක මට මතකයි මා කියෙව්වා මේ වැඩි කල් යන්නට ඉස්සර වෙලා දැන් මා හිතන විදිහට ශතවර්ෂයක් දෙකක් ඉස්සර වෙලා විද්‍යාඥයින් විශ්වාස කළේ නැහැ මිනිස්සුෙකුට කිසිම විදියකින් ආකාශයේ ගමන් කරන්න පුළුවන් වාහනයකින් කියලා. දැන් අද අප ගමන් කරනවානේ මේ විදියට අප දන්නේ නැහැ මේ මොළයේ ඉඳලා සමහර වෙලාවට ඔය පණිවුඩ යවන ක්‍රම ඒව ගැන ඇත්ත වශයෙන්ම විද්‍යාඥයින් දැන් පර්යේෂණ කරනවා. තාම හොයාගෙන නැත්නම් අප විවෘත මනසක් ඇතිව ඒව හිතන්නට ඕන. මේක පිළිගත්තයින් පස්සේ පුළුවන්. දැන් හුඟක් මනෝවිද්‍යා පොත්වල තිබෙනවා ඔය බහිර් ඉන්ද්‍රිය සංජානනය පිළිබඳව
විවෘත මනසක් තියාගන්න කියලා. ඒ මොකද වරින් වර ඔය මහා මනෝවිද්‍යා පිළිබඳ මහාචාර්ය අයිසෙන් පවා කියලා තිබෙනවා හදිසි අවස්ථාවල සමහර අයට මේ විද්‍යාඥයින්ට ඔය මොළය පිළිබඳව හිතලා කියන්නට අර්ථකථන දෙන්නට බැරි දේවල් සිද්ධ වෙනවා. දැන් ඒ වගේ එකක් තමයි දැන් හොඳටම දන්නවා හසන්ත අර ඔරලෝසුවක් නැතුව හරියටම වෙලාව කියන ඒ ඒ ළමයා ඒක කොහොමද අපිට පුළුවන්ද මේ වගේ අත්දැකීම් රාශියක් රෝගීන්ගේ සහ මගේ පුද්ගලික අත්දැකීම් තිබෙන නිසා මා විශ්වාස කරනවා මොළය පමණක් නොවේ මේ මිනිසෙයින් අතර සංනිවේදණයට වෙන ඈත සිටින කෙනෙකුගේ මනස ක්‍රියා කරන හැටි බලන්නට අනාගතය අනාගතයේ සිද්ධ වෙන දේවල් දැන් මා මට අවසර දෙනවාගේ පුද්ගලික ජීවිතේ එකක් කියන්නේ ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් නිසා මා කියන්නේ මා ඊටාම සාරාංශ කියන්නේ එක දවසක් උදේ 4ට මා සිහිනයක් දුටුවා ඊටාම විශේෂී නෑ මොකද මම විශාල කම්පනයක් ඇති වුණා මට කෙනෙක් පිට්ටනියක මා ඉන්න විට ඇවිත් කිව්වා 73ට යන්න කියලා. ඉතින් මං එක එක තැන දිව්වා එක එක පිරිස් හිටියා එයා කිව්වා නෑ මෙතන නෙවෙයි 73. ඔහොම ගිහලා එහාම කොනේ තිබුණු තැනකට ගියාම මෙතන තමයි 73 කියලා මං එතෙන්දී අවදි වුණා මට බය හිතුණා. මා දහදිය පෙරාගෙන හිටියා අර සිහින දිව් නිසා. මම මගේ භාර්යාවට කිව්වා ළමයින්ට ගෙදර හිටියාට කිව්වා ඊළඟට මා වෛද්‍ය ශිෂ්‍යයන්ට උගන්වන වෙලාවේ මා මේ සිහිනේ උන්ට ඉදිරිපත් කරා 73 කියලා. එතකොට ඇහුවා එතකොට මා වයස 73 නෙවෙයි ඊට වඩා හුඟල්ලා බාලයි. දැන් ඔවුන් කීවා 1973 මොකක් හරි වෙන්නට ඇති. එහෙම නැත්නම් අර ඉංග්‍රීසි අකුරු වලින් ඒක අර්ථකථනය කර කිසිම කෙනෙකුට බැරි වුණා. එතකොට දවල් 12යි මා කෑමට ගෙදර ගිහිල්ලා මෝටර රථය නවත්වන විට දුරකථනේ නාදුනා. මා ගිහිල්ලා ඒක ගත්තාම කිව්වා ඒක එක්කෙනෙක් කිව්වා 73 වාට්ටුවට කොළඹ මහරෝහලේ එන්න ඔබේ දියණිය මෝටර් බයිසිකලකින් වැටිලා සිහිසන් නැතිව ඉන්නවා කියලා. දැන් මේ මෙහි තියෙන ප්‍රශ්නේ මේකයි. මට ඒක විශේෂ සිහිනයක් වුණා. එය වෛද්‍ය ශිෂ්‍යයින් 25 දෙනෙක් පමණ දැනගෙන හිටියා. ඒ සිද්ධිය වුණේ දවල් 12ට. මා සිහිනේ දැක්ක උදේ 4ට හරියට දවල් 12ට ඒ 73 කියන එක ඒ සංඛ්‍යාන විද්‍යාව අනුව හිතන්නට අමාරුයි මේ හරියට මේ 73 අංකය. කිසිම කෙනෙකුට බැරි. මේ අනුව මා එදා ඉඳලා මා විශ්වාස කරනවා මොළය පමණක් නොවේයි මොළය අද්භූත රහස් තිබෙන තැනක් කාලයත් ඒ වගේ අපිට පේන්නේ ඇයි අනාගතේ මෙහෙම උනේ කියලා. මේ වගේමයි හසන්ත එදා පෙන්නු අර ළමයා කෙසේද හරියට වෙලාව කියන්නේ 6:23 තත්පර 10යි කියලා. ඒවා අප පිළිගන්නට ඕන අර ෂේක්ස්පියර් කීවාක් මෙන් මම හිතන්නේ ජූලියස් සීසර් දෘශ්‍යකාව්‍යයේ ඔබ දන් ඔබ හිතනවට වඩා දේවල් මේ අහස යට තිබෙනවා කියලා. අපි දන්නේ නැති දේවල්. ඒ විවෘත මනසක් ඇති වුණ අප විද්‍යාව ගැන අදහන්න ඒ නිසා ඒ ඊටාම වැදගත්. තව මට විනාඩියක් දෙන්න මහාචාර්ය කාල්ෆොන්සේකා මැතිතුමා කිව්වා චිම්පන්සියෙකු ගැන. මම ඒ විට මට මතක් වුණේ එක දේශනයකදී මේ පුනර්භවය පිළිබඳව දේශනයක් කරන විට ඔය චිම්පන්සීන් ගැන එක තරහටපත් කෝපයටපත් වුණු කෙනෙක් නැගිටලා ඇහුවලු ඔබතුමා ඔය කියන්නේ පුනර්භවය ඔය කියන්නේ මම ගිය භවයේ චිම්පන්සියෙකු වෙලා හිටියද කියලා තරහෙන් අහලා තියෙනවා. එතකොට මේ දේශකයා කිසිම හැලහොල්මමක් නැතුව කියලා තිබෙනවා ඒක වෙන්න බැරි දෙයක්. මොකද එක පිට එක එකම විදියට උපදින්නේ ඊටාම කලාතුරකින් කියලා. ඉදිරිමීවරයි. හොඳයි. මේ නිදර්ශන සමහර ඒවා තියෙනවා ප්‍රශ්නකාරී දේවල් 73 කතාව ඔබතුමාගේ පෞද්ගලික අත්දැකීම කෙනෙක් තර්ක කරන තමයි මහාචාර්යතුමා දත් කටටම ගියා ඔක හම්බයක් වෙන්න පුළුවන් කියලාත් එහෙම තර්ක කරන අයත් ඇති. දැන් එහෙම ප්‍රශ්නකාරී දේවල් තියෙනවා අර වෙලාව කියන ළමයා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනක මොලේ පිළිබඳ ප්‍රශ්නයක්ද මොලේ යම් කොටසක විශේෂතාවයක් නිසා ප්‍රශ්නයක්ද ඒක නැත්තම් වෙනත් දෙයක්ද කියලා අපි ඔබතුමා ඉන්න දවසකම අපි රූපරාම පෙන්වුවා. ඒ වගේම සමහර ළමයි මට මුණ ගැහිලා තියෙනවා පාසල් ගිහිල්ලා නැහැ වයස 5ට අඩුයි. නමුත් මා කියන ඕනෑම ගාණක් ක්ෂණිකව එකතු කරලා දෙනවා. මම විශාල දහස් කරන්නේ මේ සාමාන්‍ය 1000කට කිට්ටු ආසන්න ගණන් එකතු කරලා දෙනවා ඉක්මනින්. මේවා
කොයි ආකාරයෙන් සිද්ධ වෙනවද කියලා ප්‍රශ්න අටපට්ටම වැඩසටහනේ මම ඒක පෙන්ලා තිනා මම්ම ගිහිල්ලා මම්ම තමයි කැමරාවෙන් ඒව ගත්තේ හින්දා මට ඒව පිළිබඳ වගකීමක් තියෙනවා විශ්වාසයක් තියෙනවා මොකද ඔය පොඩි පොඩි රූපවාහිනී සූත්‍රයක් තියෙනවනේ කැමරා අටෝල කරන වැඩක් තියෙනවා හින්දා ඒ පිළිබඳ යම් යම් ප්‍රශ්නකාරී දේවල් තියෙනවා දැන් ඔය විද්‍යාව ගැන සඳහන් කළා විද්‍යාව කියලා අපි හැම විටම මේ නූතන බටහිර විද්‍යාවනේ නමුත් ඊට වඩා විද්‍යාව කියන්නේ පුළුල් සංකල්පයක් විද්‍යාව විශාල මෙහෙවරක් කරලා තියෙනවා අපි කිසිසේත් මේකට අගෞරවයට පත් වෙන දොරමඩලාවේ නිරන්තරයෙන්ම ඔබතුමා නිතර කතා කරනවා විද්‍යාව ලෝකයට මහා මෙහෙවරක් කරලා තියෙනවා අපි ඒකට ගරු කරනවා අපි ඒක අනිවාර්යයෙන්ම පිළිගන්නවා විද්‍යාව පිළිබඳ නූතන බටහිර විද්‍යාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා දැන් මහාචාර්යතුමායි මායි දෙන්නම ගියා අයින්ස්ටයින් මහත්තයාගේ ගෙදරට දැන් ජර්මනිය සහ ස්විට්සර්ලන්තේ ওই පැත්තේ අයින්ස්ටයින් මහත්තයා හිටියේ එතුමා ජීවත් වෙච්ච ගෙදරට අපි දෙන්න ගියා එක වරක් යන්න අවස්ථාව ලැබුණා. ඉතින් අයින්ස්ටයින් මහත්තයා හොයාගත්ත ගණනාවක් තියෙනවනේ විද්‍යාත්මක කරුණු ගණනාවක් තියෙන ලෝකයට කළ හෙලිදරව් කිරීම. ඒ ආශ්‍රයෙන් තමයි මේ වාශ්‍රයෙන් තමයි පරමාණු බෝම්බේ හොයාගත්තේ. මහා විනාශයක් ලෝකයට සිද්ධ වුණා. ඊට පස්සේ අයින්ස්ටයින් මහත්තයා කියලා තියෙන්නේ මේ මගේ හොයා ගැනීම මේ වගේ මහා විනාශයකට යොදා ගන්නවා කියලා දන්නවනම් මම ගමේ පොඩි කඩයක් දාගෙන ඔර්ලෝසු හදනවා කියලා එතුමාම පසුතැවිලි වුණා. ඉතින් ඔය නූතන බටහිර විද්‍යාව පිළිබඳ එහෙම ප්‍රශ්නක් තියෙනවා. मनसिन मे तरंग हास्कम करने किया मे निर्माण आदि दे नहीं ये वाला बैलुआ मैं हार्वर्ड विश्वविद्यालय महाचार्य वर एक मैं किया ने साइंटिफिक अमेरिकन दिदास नामे पलोनो एक मामा में पटांगा में बलंद प्रोफ तीन ने मत द माइंड के लाइ देंगे हमें का कर विश्वास के आगे तीन हुआ दें अब एक निर्वाचन एक रहने एक तरह विधि कर මෙතුමා මෙයාගේ නම මාක් හවුසර් HAUSER මාක් MARC මාක් හවුසර් එයා මනෝවිද්‍යාඥයෙක් ජීව විද්‍යාඥයෙක් එයා කියනවා මේ මිනිසාගේ චින්තනයේ දැන් ඩාවින්ගේ මතය වුණේ ඔරංගුටාන් ගිබන් චිම්පන්සි ගොරිල්ලා ඊට පස්සේ මිනිසා මේක ප්‍රමාණාත්මක වෙනසක් විතරයි මේ මිනිසාගේ මොලේ තියෙන්නේ කියලා මොකද ව්‍යුහය ගත්තාම ඒ වගේ ඔබ දෙපොළම හොඳටම දන්නවනේ ඒක විද්‍යාව ඉගෙනගෙන එතකොට මාක් හවුස කියනවා මිනිසාගේ චින්තනයේ ලක්ෂණ හතරක් තියෙනවාලු ඔය අපේ අනිත් වානර නෑදයන්ට නැති ඒක නිකන් තේරුම් ගැනීමට පහසු වෙන විදිහට මම මේ අනුපිළිවෙල හදාගත්ත එයා දීලා තියෙන විදිහ නෙමේ එකක් තමයි අපි ඉස්සෙල්ලම මේක ඉංග්‍රීසියෙන් මම වචන ටික කියලා ඊට පස්සේ අපි තේරුම් ගන්න බලමු අපි සියලු දෙනාම එකතු වෙලා මටත් උදව් වෙන්න මේ එකක් තමයි ඇබ්ස්ට්‍රැක්ට් thought abstract thought දෙවෙනි එක තමයි mental symbols අනිත් එක ප්‍රොෆ හරිස්චන්ද්‍ර මේ generative computation සහ හතරවෙනි එක නිකන් අමුතුම නමක් promiscuous combination of ideas දැන් ඉතින් අර පළවෙනි එක නම් හරි ලේසිනේ හසන්ත abstract thought කියුවාම ව්‍යුක්ත සංකල්ප නේද සත්‍ය යුක්තිය සෙනෙහස නිදහස ඒවා සියලුම ව්‍යුක්ත සංකල්ප සංයුක්ත සංකල්ප තමයි මේ මේසය මොලය කාලෝ බල්ලා එහෙම ගත්තනම් ඒවා බොහොම සංයුක්ත සංකල්ප නිශ්චිත වස්තුන් වලට යොදන නම් සත්‍ය යුක්තිය සෙනෙහස නිදහස එහෙම කිව්වහම නමුත් මිනිසාට ඒ හැකියාව තිබෙනවා චිම්පන්සියන්ට තියෙන බවට අපිට සාක්ෂියක් නැහැ දෙවෙනි එක තමයි මේ සිම්බල්ස් ඒ කියන්නේ මානසික සංකේත
දැන් අපි අපේ සිංහ කොඩිය දැක්ක ගමන් අපි දන්නවා මේ අපේ ලංකාවයි කියලා නේද දැන් කියමු එක්සත් ජාතික පක්ෂයේ මේ සංකේතය අලියා නේද දැන් මගේ මේ ආදරණීය ගෝලෙක් ඉන්නවනේ මේ බුද්ධික පතිරණ කියලා මම එයාට කියන්නේ ආදරණීය අලි පැටියා එයා හොඳට හැදීගෙන එනවා ඉතින් ඒක ගැන මට ලොකු සතුටක් තියෙනවා ඒ සංකේතය ඒ සංකේතවලින් කතා කරා දැන් අපි මහරජාණෙනි ආයුබෝ වේවා මහරජාණෙනි කිව්වහම අපේ රටේ රජුරුව නැති වුණත් අපි දන්නවා මොකද්ද මේ සංකේතය කියලා ඒ සංකේතවලින් අපිට චිම්පන්සියන්ට ඒ වගේ වැඩක් කරන්න පුළුවන් කියලා අපිට කිසිම සාක්ෂියක් නැහැ අනිත් එක ඔය ජෙනරටිව් කම්පියුටේෂන් කියන්නේ ගණනය කිරීමනේ ජෙනරටිව් කියන්නේ අපිට පුළුවන් මේ අපේ භාෂා බලන්න හසන්ත මේ හතරම භාෂාව පිළිගන්න පදනම් කරගෙන තමයි අපි මේ විශිෂ්ටත්වයට පත් වෙලා තියෙන්නේ මේ භාෂාවේ තිබෙන මහිමය තමයි මනුෂ්‍ය බුද්ධියේ අග්‍රඵලය වශයෙන් අපි සැලකිය යුත්තේනේ භාෂාව නිසාම අපි දිනු වෙලා තියෙනවායි කියන එකයි මගේ හිතේ සාක්ෂි සහිතව අපිට ඔප්පු කරන්න පුළුවන් නැත්නම් මේ ප්‍රොෆෙසර් ගල්වන්ගෙන් කියනවා වගේ මේ බර්ත් කොපියුලේෂන් ඇන්ඩ් ඩෙත් that's the facts when it comes to birth ne brass tacks කියලා birth copulation death මෙතන ඒ භාෂාව නිසා අපිට පුළුවන් ඒ වචන ස්වල්ප සංකල්ප ස්වල්පයක් අරන් ඒකම ඇසුරෙන් තව තවත් ඒවා හදාගන්න නේද ඒකනේ ඔය නිර්මාණ කරනවා කියන්නේ එතකොට අර promiscuous කියුවාම නිකන් අහපු ගමම්ම හිතන්නේ මේ ලිංගික වශයෙන් නිකන් හොබිනා විදියට හැසිරීම වගේනේ මම කියන්නේ promiscuous combination of ideas විවිධ ක්ෂේත්‍රවලින් ගත්තු සංකල්ප මිශ්‍රණ කරලා දැන් මගේ සිහියට එන්නේ මේ වෙලාවේ දැන් බලන්න මේ හරිම ජනප්‍රිය ගීතයක් ඇහෙනවානේ මගේ යාළුවා අමරසිරි පීරිස් කියන මේ මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්නක මතකය ගුලි කිරීම මේ විවිධ ක්ෂේත්‍රවලින් ගත්තු සංකල්ප එකක් භූගෝල විද්‍යාවෙන් අනිත් එක කොළගැල්ලක් කරන් මතකය තවත් එකක් ඒ කාරණා හතර නිසා තමයි ඒ හතරේ සංකලනය ඒ අනිත් අපේ අර ළඟ නෑ යන්ට නෑ ගොරිල්ලා චිම්පන්සි ඕරංගුටාන් ගිමන්ලා අපිට මේ හැකියාව තිබෙනවා ඒ නිසයි අපි සේරම පිළිගන්නවනේ ප්‍රොෆෙසර් මේ විද්‍යාව පිළිබඳව කොයි තරම් කෙටි කාලයක්ද විද්‍යාව අපේ මිනිස් ඉතිහාසයේ තිබිලා තියෙන්නේ මේ මුල්ම අවධියනේ ඇත්තටම තප්පර ගණන් ගෙවුනා වගේ එක්තරා පරිමාවකට අරන් බැලුවොත් දීර්ඝ කාලයක් අපි ඉතින් අපි පටන් ගත්තා විතර මේ සියල්ලම අවසාන වෙලයි කියලා අපි කවුරුත්ම කියන්නේ නැනේ විද්‍යාවේ මූල ධර්මයම පරම සත්‍ය විද්‍යාවේ නැත. ඒකනේ හසන්ත ඔබතුමත් නිතරම ඒක කියනවනේ. දොරමඩලල ඉතන නිවරුදු ඒකනේ මේ සරසවියේ විශ්වවිද්‍යාලයට අපිත් ටිකක් ඉඳලා හිටලා ඉන්නේ මේ ඔබතුමා ඒක මේ මට්ටමෙන් කරගෙන යන නිසා මේතන අවසාන නිගමන නැහැ. නමුත් මතයක් ඉදිරිපත් කරනකොට ප්‍රොෆ් ගල්මන් ගොඩ වගේ එක කරියට කියන්න ඕනේ අපේ කටට ඒත්තු වෙන පරිද්දෙන් මේක අපි පෞද්ගලික තරහයි කියන එක නෙමෙයි මමත් ඔය වගේමයි දැන් ටික නා කියලා හින්දාත් උත්තරින් කතා කරන්න තිබුණා ඉතින් එහෙනම් අපිට මේ අවසාන විශ්සකම නෑනේ මේවට මේ වගේ සාකච්ඡා කරන එක තමයි අපිට කරන්න පුළුවන් අපි මම ඇත්තටම මම කාලෙකින් ආවේ නෑ මේ තරම් උනුසුම් ජීවයෙන් පිරි සංවාදයකට නේ ඉතින් ඒක අපි සියලු දෙනාටම තෘප්තිය කියලා දුන්නා මම දන්නේ අසන්නන්ට මොන කරච්ච ලැබුණාද පදාර්ථවාදීව භෞතිකවාදීව මොළය සහ හෘදය වස්තුව කියලා දෙකක් තියෙනවා ඉන්ද්‍රියන් දෙකක් තියෙනවා ඉන් එහා වෙන දේවල් ලොකුවට හිතන්න දෙයක් නැහැ ඒ දෙක මත පමණ ඒ දෙක තමයි මෙහෙවන්නේ කියලා හිතලා ඒ විදිහටම හිතන කෙනෙකුට නම් අර ලස්සන අමරසිරි පීරිගේ සින්දුව ගේවා ලියන්න බෑ දැන් මෙච්චර භෞතිකවාදී
මහාචාර්ය කාලුපොන්සේකා ලියනවා රත්තරන් දුවේ කියලා. රත්තරන් කියන්නේ බලන්න මොන තරම් ඝන ද්‍රව්‍යයක්ද කියලා. රත්තරන් කියලා දැන් මේ අපි බෙල්ලේ දානවා, අතේ දානවා. රත්තරන් කියන්නේ බොහොම ඝන භෞතික දෙයක්. ඉතින් දුව දුවට මොකටද රත්තරන් කියලා මුලට දැම්මේ? මේ භෞතිකවාදී මහාචාර්යවරයා. එහෙනම් ඔය මොළය පිළිබඳ විද්‍යාව බොහොම හොඳයි. ඒක වටිනවා. ඒක ලෝකයට ලොකු සේවයක් වෙලා තියෙනවා. හෘදේ වස්තුව පිළිබඳ සොයා ගැනීම අපේ නිරෝගීකමට අපේ සෞඛ්‍යයට ලොකු මෙහෙවරක් කරලා තියෙනවා. හැබැයි ඊට වඩා එහා ගිය සංකල්ප තියෙනවා. සෞන්දර්යවාදය කලාව කියන්නේ ඊට එහා ගිය සංකල්ප කියලා වෙලාවකට විද්‍යාව කලාව ආගම අපි විශේෂේත්‍රයන් තුනම ගැන කතා කරන මිනිස්යාගේ පරිපූර්ණත්වයේ සඳහා මේ විශේෂේත්‍රයන් තුනම බලපාලා තියෙනවා. ඊට වඩා බලපාවු තවත් දේවලුත් තියෙනවා. එහෙනම් අපිට මේ මොළයෙන් හෘදේ වස්තුවෙන් විතරක් නවතින්න හැකියාවක් නැහැ. ජේෂ්ඨ මහාචාර්ය මම හිතනවා මේ අර අර අහපු ප්‍රශ්නයක් දෙකක් තිබුණා. ඒකටත් පොඩ්ඩක් මේ සාමාන්‍ය ජනතාව මොනව හිතනවද දන්නේ නැහැනේ අපි මේ කියන්නේ වගේ. ඉතින් ඒ නිසා අර එක්කෙනෙක් ඇහුවා අර අර මේ 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 කොටස් දෙකක් පිළිබඳ මොළයේනේ. ඒත් ඇත්ත වශයෙන් ඒක දැන් අපි ඇත්ත වශයෙන් විද්‍යාවේ හොඳ සොයා ගැනීම තියෙනවානේ. අපි මේ අපි 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 අත්දකින දේවල් බුදු සමයට එකග දේවල් දැන් බුදුහාමුදුරුවෝ කියන එක අපි සම්මත කරන්නේ ආගමික පදනමකින් නෙමෙයි. අර අර කවුද මේ අර මෙතුමා කියලා තියෙනවනේ තව අවුරුදු 50කින් ඉතුරු වෙන්නේ බුද්ධ ආගම කියලා. මේ කවුද? ආතසීක්ලාග් මහත්මයා. ඒ කියන්නේ ඒක දර්ශනයක්. ඉතින් දැන් මම නිකන් ඔය ලියලා තියෙන ලිපි ලේඛන පවා ඔය මේ මේ ස්ප්ලිට් බ්‍රේන් එක්ස්පෙරිමන්ට්ස් ගැන මං කියෝලා මේ ඒ වගේ තියෙනවා මේ ඔය දකුණු මොළය සහ වම් මොළය කියලා. දැන් මං ඒක මං දන්නේ නැහැ. නමුත් මෙහෙම තියෙනවා. මං ඒ නිකන් කියලා දෙනවා මෙහෙම. දැන් බුදුදහමේ කියනවා මිනිස් පෞරුසත්වයේ තුල දෙපැත්තක් දිනු කරන්න පුළුවන්. එකක් තමයි කරුණාව, අනික තමයි ප්‍රඥාව. එතකොට කරුණාව කියන්නේ මේ ඉමෝෂනල්. එතකොට ප්‍රඥා කියන්නේ ඉන්ටලෙක්චුවල්. එතකොට මේ දෙපැත්තේ උපරිමයක් ගැන තමයි මේ කතා කරන්නේ මහා කරුණා මහා ප්‍රඥා කියලා. එතකොට මිනිස්සු හැබැයි බටහිර චින්තනයේ එක පැත්තක් තියෙනවා. බටහිර චින්තනයේ සංවේදීත්වයේ දිනු කරන ක්‍රමයක් කියන්නේ සංවේදී භාවයේ ඉමෝෂන්ස් කියන ඒවා තව තව තියෙනවා. එහෙම අර මූලික ප්‍රාථමික ස්වරූපේම තියෙනවා. ඉන්ටලෙක්චුවල් තමයි දිනු කරන්නේ. දැන් අපේ මේ ආසියානු සම්ප්‍රදාය තුල මේ දෙකම දිනු කරනවා. ඉමෝෂනල් පැත්තත් දිනු කරනවා මහා කරුණාව දක්වා, ඒ ඉන්ටලෙක්චුවල් පැත්ත දිනු කරනවා මහා ප්‍රඥාව දක්වා. ඒක තමයි පෙරදිග පෞරුසත්වයේ පිළිබඳ සංකල්පය. ඒතකොට අතෙනින් එන්නේත් ඕක. මොකද්ද? දැන් බුද්ධ කාලේ තිබුණා අර උච්ඡේදවාද සාස්වතවාද තිබුණානේ. එතකොට සාස්වතවාදී එන්නේත් අපේ මේ ජීවත් වීම තහවුරු කරගන්න. මොකද ඊළඟ භවයේ මම ඉන්නවා, මෙහෙම මගේ ආත්මය යනවා කියන එක. ඒ අය දුක් විඳිනවා. මොකද දුෂ්කර චර්යා කරනවා අර අපේක්ෂාව සම්පූර්ණ කරගන්න. අනිත් පැත්තෙන් උච්ඡේදවාදී මොකද මිනිහට එනවා මේ මිනිස් සංස්කෘතිය තුළ අපි දියුණු කරලා තියෙන සවිඥානික අදහස් නිසා දැන් අපි හිතන්නකෝ සතෙක් මරනවා කියලා. සතෙක් මරණ එක ප්‍රශ්නයක් නෑ කියලා හිතුවට බාහිරව මේක කෑ ගහනකොට මූ වේදනාවෙන් මිරිකෙනකොට අපේ හෘදේ සාක්ෂිය කියනවා ඔබ වැරදි කියලා. එතකොට අන්න ඒ විදිහේ චර්යා දියුණු වෙනකොට මිනිහට සැනසීමක් ඕන කරනවා. දැන් සමහර ලාවට සත්තු මරණ වරා ඉන්නගෙන චුන්ද සූකරික වගේ ඌරෙක් වගේ කෑ ගන්න පටන් ගන්නවා අන්තිමට. මොකද අර සංවේදී දේවල් නැවත නැවත පුනරාවර්තනය වෙනවා. එතකොට එයාට දර්ශනයක් ඕන වෙනවා. ඒ තමයි අර භෞතිකවාදී. එතකොට දැන් ඒගොල්ලෝ කියන්නේ ඔය මරණින් මත්තේ මොකක්වත් නැහැ. ඒ කියන්නේ මේ මොකටද ඔය සංසාරේ දුක ගැන හිත හිතා ඉන්නේ? ඔය වී යටේ පොත්ත තියෙනවා කියලා ඇයි ඇතුළ කන්න නැතුව ඉන්නේ? අපි පොත්ත වීසි කරලා ඇතුළ කනවා. එහෙමනේ කියන්නේ හිඟන්නු ගෙදරට එනවායි කියලා ඇයි ගෙදර බත් නොවිවා ඉන්නේ? මේ ඒක මේ මේ සංසාරේ දුකයි කියලා වරලා අපි මේ දුක් විඳිනවානේ. එහෙම ඕනේ නැහැ. මේ ඒ වගේ අර ඒගොල්ලෝ කියන්නේ. ඒතකොට ඒ දර්ශනයේ බුදුහාරෝ කියනවා ඔය භව තණ්හාව කියලා මිනිසුන්ගේ ආසාවක් තියෙනවා. ඒ හින්දා තමයි අර සදාකාලිකත්වය ආත්මය පිළිබඳ විශ්වාසවලට යන්නේ. අනිත් පැත්තෙන් විභව තණ්හාව කියලත් එකක් එනවා. ඒ විභව තණ්හාව කියන්නේ අපි අපේ අත්දැකීම් තුළින් අපේ හෘදේ සාක්ෂිය අපිට දොස් කියනකොට ගොඩක්. කියන්නේ අපේ චර්යාව නිසා අපි මිනිස් ප්‍රජාව හැටියට දිනුන වෙලානේ. ඒකෙන් නිදෙන්න අපි උච්ඡේදවාදයක් ගන්නවා. මරණයෙන් පස්සේ මොකුත් වෙන්නේ නැහැ. මේ භෞතික තමයි ඔක්කොම. පඨවි ආපෝ තේජෝ වායෝ මෙවයින් තමයි හැදෙන්නේ ඔක්කොම. ඊට පස්සේ මේ හතර එකතු වෙනකොට මේකෙන් අර මූලද්‍රව්‍ය එකතු වෙනකොට මධ්‍යසාරය එනවා වගේ හිතමතු වෙනවා. මේ හතර නැතු වෙනකොට හිතක් නැතු වෙනවා. අන්න එහෙම කියන ඒක විභව තණ්හාව කියලා කියන්නේ. එතකොට මේක ආචාරාත්මක විග්‍රහයක් අත් වශයෙන්. එතකොට අනිත් එක තමයි ඔය తত্ত্বය නොදැන ඔය සාස්වත උච්ඡේද කියන භෞතිකවාද සහ විඥානවාද දෙකටම වැටිලා ඉන්න අය ඔක්කොම පෘථග්ජන. ඒ අය තමයි දැන් ඔන්න මේ මොකද්ද මේ පැරණි යුගයේ දොස් කියව ඇත්ත වශයෙන් බෞද්ධ ප්‍රකාශයකට මොකද්ද සබ්බේ පුත්තු ජන උම්මත්තකා කියන එකට
ඔක්කොම පෘථග්ජනේ උම්මත්තකෝ පිස්සෝ කියන මේ වචේ මේකට බැන්න. නමුත් මම මේ නිතර උදාහරණයකට කියනවා. The psychology, the science of human behavior, Sherpard. එයා ඒකේ 13 වෙනි හැරි 14 වෙනි පිටුවක කියනවා Are you mad is not a question to be asked. It's understood. අහන්න ඕනේ what is the percentage of your madness? එහෙම ලුහන්න. දැන් මේක පිළියර ඔක්කොම පිස්සෝ කියලා පිළියර කරන්නේ. ඒකද? ඒ නිසා මම හිතනවා අපිට අපි එතන මේ පිස්සු ගැන අත් වශයෙන් මං කනගාට වෙනවා ඒක ඒකෙන් මේ අර අර වැරදි අදහස ඒක ඒ අදහසින් නෙමෙයි කියලා ඩිලූෂන් කියන එක. ඒ මොකද මෝහනේ. ලෝභ දෝෂ මෝහ. මිනිස්සු තමන්ගේ ආසාව නිසා කැමැති ඔක්කොම ලබා ගන්න හදනවා. නමුත් සාර්ථක වෙන්නේ නැහැ. අකමැති දේවල් ඔක්කොම අයින් කරන්නත් හදනවා ඒත් හරියන්නේ නැහැ. ජාති ජරා මරණ ඌව නැති කරන්නේ. මේ දෙක අසාර්ථක වෙනකොට ඩිලූෂන් කියන එක ඔළු වෙනවා. ඒක තමයි පිස්සු කම කියන්නේ. හැබැයි මේවා සාර්ථක කර ගන්නකොට දැන් අද විද්‍යාවෙන් එහෙම උගත ජයග්‍රහ මාන්නේ ඇති වෙනවා. එතකොට ලෝභ ద్వේස මෝහ මාන මේ හතර තමයි මිනිසුන්ගේ. එතකොට අර මහත්යෙක් ඇහුවා මේක එතකොට විඥානේ මේ විඥානේ පරිණාමය. බුදුදහම කියන්නේ මේ විඥාන කියලා එකක් තියෙනවා කියලා. විඥානස්කන්ධය. රූපස්කන්ධය. රූපය කියන්නේ කෑලි ගොඩක්. එතකොට සංඥා කියන්නේ පර්සෙප්ෂන් කියන්නේ ගොඩක් කෑලි. එතකොට සංඛාර කියන්නේ මේ කන්සෙප්ට්ස් කියන්නේ කෑලි ගොඩක් විඥාන කියන්නේ මේ ප්‍රොසෙස් එකක්. එතකොට මේ මේ තුලින් අපි ගොඩ නගනවා පරිණාමය වෙනවා විඥාන. ඒක තමයි අර අපි අනාගතයේ බලාපොරොත්තු වෙන්න පුළුවන් අනාගතයේදී අර අර බුදුදහමේ සඳහන් කරන අර අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නිවන් ඒ මගේ තත් අරහත් බුද්ධත්ව වගේ තත්වයන් කරා මේ මේ මනස පරිණාමය වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි අපි මේ මග යන්නේ. ඒකට උදාහරණක් තියෙනවා ඉතිහාසයේ. හොඳයි. මොලේ පිළිබඳ සංකල්පය බැලූ බැල්මට සහ යථාර්ථයත් ඒක තමයි. ඒක භෞතිකවාදී ඒක භෞතික පදනමක් මත තමයි මොලේ පිළිබඳ සංකල්පය විග්‍රහ වෙන්නේ. නමුත් මනස පිළිබඳ සංකල්පය යථාර්ථයත් ඒක තමයි. ඒක ආචාර විද්‍යාත්මකයි. හොඳ නරක පිළිබඳ සංකල්පයේ සංකල්පත් එක කියන්නේ මේ ලෝකයට අවශ්‍ය වන්නේ හොඳ නරක පිළිබඳ දෙක තමයි. මේ හොඳ නරක මත තමයි මේ ලෝකයේ මේ විදිහට යහපත් ලෙස පවතින්නේ. අපි ඒ ගැනත් කතා කරමු. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න හරිචන්ද්‍ර වරුන් කතා කරන්නට කලින් අනුග්‍රහක පතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා. මොළය කියා ඉතා බලසම්පන්න ඉන්ද්‍රියක් අපේ ශරීරය තුළ තියෙනවා. අපි හැමෝම තුළ තියෙන එක මහා බලසම්පන්නයි. අපි හසුරවන බවට කිසිම සැකයක් නැහැ. අපි මෙහෙවන්න බලපාන බවට කිසිම සැකයක් නැහැ. නමුත් ඊට අමතරව මනස කියා සංකල්පයෙන් භෞතිකව අල්ලන්න බැරි අතපත ගන්නට බැරි යමක් විසින් අපව මෙහෙවන බවට අපට සාක්ෂි සාධක තියෙනවා. ඒ වගේ මනස පිළිබඳ විද්‍යාවක් බොහොම පැහැදිලි විදිහට සංග්‍රහිත වෙලා තියෙනවා. ආගමික චින්තනයේ විසින් තියෙනද විඥානය ආදී වශයෙන් අභිධර්ම විග්‍රහය මහාචාර්යතුමා ඉදිරිපත් කරා. ඊට අමතර නූතන මනෝවිද්‍යාව. දැන් ළමා මනෝවිද්‍යාව කියලා විද්‍යා ශාස්ත්‍රයක් තියෙනවා. අධ්‍යාපන මනෝවිද්‍යාව කියලා මේ චිත්ත වේග අධ්‍යයනය සහ යහපත් ඉගෙනුම සඳහා යොදා ගන්නට පුළුවන් නවීන අධ්‍යාපන ක්‍රම පිළිබඳ ඉතා ලස්සනට අලංකාර විදිහට පිළිවෙලට සංග්‍රහිත වෙලා තියෙනවා. අපරාධ මනෝවිද්‍යාව කියලා මේ සමාජයේ අපරාධ නිවාරණය කරන්නට අපරාධ වෙන හැටි එවැනි ක්‍රියාකාරකම් සඳහා මිනිසා යොමු වෙන්නේ ඇයි කියලා අධ්‍යයනය කරන විශේෂේත්‍රයක් තියෙනවා. එහෙම තියාගෙන අපිට මනස කියා එකක් නැහැයි කියලා එක වරම සාහසික ලෙස කියන්න හැකියාවකුත් නැහැ. අපි ඒ අතරේ තමයි මේ දොරමඩලාව සංවිධානය කරලා තියෙන්නේ. තව වැඩසටහනකින් කතා කරන්න බොහෝ කරුණු කාරණා තියෙනවා මේ විද්වත් මණ්ඩලයේම සහභාගී කරගෙන. ඒකට ඉඩ තියලා හරිචන්ද්‍රවරුන් දෙදෙනාට මා ඉඩ දෙනවා. හරිචන්ද්‍ර ගාම්භීර විශේෂඥ වෛද්‍යතුමා. ඒක ප්‍රධාන කාරණයක් ඔබතුමා කිව් පරිදිම හසන්ත කිව් විදිහටම මේ මතවාදයන් ගොයේ තිබුණු පළියට ඒ මුද්‍රණය කළ හෝ පුස්කොළ පොත් ගත කළ තිබුණු පළියට ඒව සත්‍ය වෙන්නේ නැහැ ප්‍රධානම දේ. එතකොට ඒව මත පදනම්ව තර්ක ගොඩ නැගීම වැරදි. ඊළඟට මට විශේෂයෙන් කියන්න ඕනේ මේ මම විස්තර කරා මේ කොග්නිෂන් නැත්තම් ප්‍රජානක ඥාණය. මේ ප්‍රජානක ඥාණය හටගත්තේ කොහොමද කියලා මම විස්තර කරා. අපේ සියලුම ක්‍රියාකාරීත්වයන් පාලනය වන්නේ එතුළි. අපි දැන් සමාජ හරපද්ධතිය කියලා එකක් තියෙනවානේ. අපි සමස්ත වශයෙන් හොඳ සහ නරකයයි සම්මත දේ ඒ සම්මත දේ අපි ඉගෙන ගන්නවා. එයත් අපේ ප්‍රජානක ඥානය තුළ අපි ගබඩා කරලා තියෙනවා. ඒ නිසා අපේ ක්‍රියාකාරකම් අපි ඒ අනුව නිගමනය කරනවා. එතකොට දැන් අපේ මේ ආවේග නැත්තම් ඉමෝෂන්ස් කියලා කියන්නේ කුමක්ද? යම්කිසි බාහිර උත්තේජනයකට අපි දක්වන ප්‍රතිචාරය ඒ ප්‍රතිචාරය
හේතු වෙනවා අර සාධකය ඒ කියන්නේ උත්තේජනය ඉවත් කරන්න හෝ එය හඳවා තබා ගැනීමට එය තමයි ප්‍රධානම දේ මේක මූලික වශයෙන්ම අපේ ප්‍රජානක ඥානයේ එක්තරා කාර්යයක් අන් කිසිවක් නොවේ අපේ ආවේගයන් ඒක ඊළඟට මෙලෙස මේ ආවේගයන් මේ ප්‍රජානක ඥානයේ ගුණාත්මක භාවය අපි දැන් මනස කියන එකටනේ මේ ගුණාත්මක භාවය හැමතිස්සෙම රඳවන්නේ ක්වේලියා කියලා එකට කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් මේක හුදෙක්ම මේ මොළයේ ස්නායු පද්ධතියේ සාර ප්‍රජානක ඥානයේම ක්‍රියාපටිපාටියක්මයි ඒක අලුත් දෙයක් නෙමෙයි අප නැවත සමාන දේ ඉගෙන ගන්නවා නම් අපි වර්ධනය කරන්නේ මොළයේ එකම මතක පද්ධතියක් ඒකට කියනවා pattern formation කියලා මේ අපි යමෙක් අපි මේ දකින වින්දනය අපි ලබන සංවේදනය සාහි ගුණය ඒ දෙකමත් අපි ලබන්නේ ඒ ප්‍රජානක ඥානය තුළින්මයි දැන් අපි හසන්ත හාස්‍යයට හිනා වෙනව නම් ඔබ සිතන්නේ කුමක්ද යන්න අපි ග්‍රහණය කරනවා එසේ ග්‍රහණය කරනු ලබන්නේ තේ ඥානය තුළින්මයි ඒක අපිට විශේෂයෙන් අපේ මොළයේ තියෙනවා මේ ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකේ මිරර් නියුරෝන්ස් කියලා ජනාදී වශයෙන් මොළයේ විවිධ ක්‍රියාකාරකම් වලට විවිධ ස්නායු සහ ස්නායු පද්ධතීන් තියෙනවා ඒ නිසා මේක මේ සියලුම දේ අර ප්‍රජානක ඥානය හා ඒ හරහා ඇතිවන අපේ ක්‍රියාකාරකම් මිනිස් ක්‍රියාකාරකම් හොඳ නරක ඒ කියන්නේ ගති ගුණ ලස්සන ආදරේ සියලුම දේවල් ක්‍රියාත්මක වන්නේ මේ ප්‍රජානක ඥානය මොළය පදනම් කොටගෙන සිදුවෙනා වූ මේ ක්‍රියාදාමය මිසක්ක හුදෙක් වෙන කිසිම ක්‍රියාවක් මේකට වෙන කිසිම බලපෑමක් වෙන ග්‍රහ බලපෑමක් ප්‍රේත දූස කුම්බාණ්ඩ කිසිවක් නැහැ මානසික රෝග හැදෙන්නේ මේ මොළයේ තියෙන ව්‍යුහාත්මක හා රසායනික වෙනසක් මිසක්ක වෙන කිසිම හේතුවක් නිසා මනස කියලා අපි මානසික වෛද්‍යවරේ නාමකරණය කරත් අපි ප්‍රතිකාර කරන්නේ මොළයට ඒක යම් දවසක දාගත්තු ද්‍රවක් පමණයි ඔව් දෙකාතුත් මේ මොළයේ ප්‍රතික්ෂේප කලයට මනස කියන්නේ මොළයේ මත ඇතිවන ප්‍රතිබිම්බයක් බාහිර ලෝකයේ ගැටීමක් එක්ක මොළය තුල ඇතිවන ප්‍රතිබිම්බයකට තමයි මනස කියන්නේ මේ මොළයේ ප්‍රතික්ෂේප කරලා මොළයක් නැහැයි කියලා මනසක් ගැන කතා කරනම් කිසිවෙකුට බෑ මොළයට අමතරව මේ හසුරවන ක්‍රියා කරන අපි දැනුම සහ ඥානය කියලා දෙකක් තියෙනවා දැනුම වපඩා කරගන්නව වෙන්න පුළුවන් මොලේ ওই සෛලවල හැබැයි මේක ප්‍රයෝගී කරගන්න විදිය සම්බන්ධ යම්සි ආන්ත්‍රණයක් තියෙනවද කියලා අපට වඩා එහා හිතපු යම් යම් අය ඉදිරිපත් කළ මත තමයි මේ ඉදිරිපත් කළ අපි ඉදිරියට අපි ඒ ගැන සංවාද කරමු විශේෂඥ වෛද්‍යතුමා ඔව් දැන් මෙතන අප සාකච්ඡා කළේ මොලේ අත් වශයෙන්ම මහාචාර්ය කාලු ෆොන්සේකා මැතිතුමාගේ ඒ ඉතාම ඉහළ මට්ටමින්ම ඒ මොළය වර්ණනා කිරීම යුක්ති සහගතයි නමුත් මෙතන මොළයට එහා ගිය යමක් මනස කියලා තිබෙන බව ඒක ඇත්ත වශයෙන්ම අඩු ගන්න සිද්ධාන්තයක් වශයෙන් බාර ගන්නට ඕන ඒ සිද්ධාන්තය කියන්නේ මොකද්ද දැන් ඔබ කීවා පරමාණුවක් විග්‍රහ කරොත් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යූට්‍රෝන ආදී තියෙනවා න්‍යෂ්ටියක් තියෙනවා ප්‍රෝටෝන තිබෙන ඉලෙක්ට්‍රෝන වටේට කරකිනවලු ඒ ඩෝල්ටන් ඒ මතය ගෙනාවේ සිද්ධාන්තය ගෙනාවේ ඔහු ගොල්ෆ් ක්‍රීඩාව සෙල්ලම් කරපු කාලේ මේ නිසා අර පුංචි බෝල බෝල වගේ හැදුවා එහෙම ඒවා නැහැ ඒවා ශක්තියෙන් විතරයි ද්‍රව්‍යමය දෙයක් නැහැ මොළය ද්‍රව්‍යමය දෙයක් නම් මොළය කියලා දෙයක් නැහැ මොළය හැදිලා තියෙන්නේ පරමාණු වලින් මේ පරමාණු ඇතුළේ කිසිම දෙයක් නැහැ කිසිවක් නැත අර බුදුරජාණන් වහන්සේගේ අර මේ මුද්‍රාවෙත් එක්තරා අර්ථකථනයක් දැන් මේ නිසා ඒ අද්‍රව්‍යමය දේ ඉතාම වැදගත් වන්නේ අන්තිමට බලන විට දැන් මේ මොළයකින් නැතිව වෙනත් විදියකින් සංනිවේදන කරන බව ඔප්පු වෙනවා ඔප්පුනේ නැත්නම් ඒක ඉදිරියට ඔප්පු වුණොත් ඒක අප පිළිගන්නට මොළේ ඉතාම වැදගත් යන්ත්‍රයක් පමණයි ඒ එය පිහිටුවාගෙන එය උපයෝගී කරගෙන අපට පුළුවන් ඊට වඩා ඉහළට යන්න එහෙම නැත්නම් මේ විශේෂයෙන් මේ බලාසින්නාට කියන්නට ඕන දැන් බලන්න සෑම ආගමේම මොළයට එහායින් ගිය යමක් තිබෙනවා හොඳ නරක පව් පින් නැති දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ තිබෙනවා
මිත්‍යා දෘෂ්ටිය කියන එකක්. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට එක් දවසක් කීවේ ඒ දන්නා විදියට ඒ කරන්න පුළුවන් ලොකුම වැරද්ද සාවද්‍යතම දෙය තමයි මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටිය පංචානන්තර කර්මයට වඩා ඉතා බරපතලයි කියලා පෙන්වලා දීලා තියෙන. මොකද්ද මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? හොඳට අහගෙන හිටියොත් මේ ලයිස්ව තේරෙවි. මේ හැම එකටම මොළය පමණක් නොවේ අවශ්‍ය වෙන්නේ පින් පව්. ඒ පාර පින් විපාක පව් වල විපාක දීම. ඊළඟට නිවන, ඒ යමක් නැති තැන. ඊළඟට වෙනත් ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වගේ මට්ටම් වල තියෙන. ඊළඟට යළි ඉපදීම. මේ පහ විශ්වාස කරන්නේ නැත්නම් ඒක මිත්‍යා දෘෂ්ටියක් නම්, ඒ ඊටාම වැරදි දෙයක් නම්, එය අප මතක තබා ගන්න. මේ හැම එකටම මොළයෙන් බාහිර දේවල් සිද්ධ වෙන බව තේරෙනවා. දැන් යළි උපදීම ගැන කීවොත්, දැන් යළි උපදීම ඇතිවන්නේ මොළයෙන් නොවෙයි. මොළය කුණුවෙලා යන මොළය විතර ගඳ දෙයක්. මම නම් ජීවිතේට එච්චර ගඳක් දැකලා නැහැ. කුණු වෙච්ච මොළයේ තියෙන ගඳ. නමුත් ඒක නෙමෙයි වැදගත්. මොළයෙන් පිට තිබෙන දෙයක්, යම් කිසි දෙයක් අපිට තාම විද්‍යාත්මක හොයාගන්න බැරි වුණාට, දැන් යළි උපතක් ගැන ඒ ශ්‍රේෂ්ඨ චින්තකයාණන් කියපු දේ අපට එකවරටම නොපිළිගෙන බෑ. එවැනි දෙයක් මොළයට සම්බන්ධ නැහැ. ඒ නිසා හැම ආගමේම යමක් තිබෙනවා. මේ භවයේ විතරක් නෙවෙයි. එහෙම නැත්නම් වෙන්නේ මොකද? ඕනම එකක් කරන්නට පුළුවන්. ස්ත්‍රී දූෂණ, සොරකම්, මැරකම්, මිනී මැරුම් සියල්ලම කරන්නට පුළුවන් එහෙම විශ්වාසයක් නැති කෙනෙකුට. ඒ නිසා තමයි කිව්වේ. තවත් එකක් කියන්න ඕන, ඔබතුමා මේ ඔබතුමා අප පිළිගන්නට ඕන. මෙතුමා තමයි ධම්මපදයේ තිබෙන ඔය සෞඛ්‍ය හතර ලෝක සෞඛ්‍ය සංවිධානයට ගිහිල්ලා ඒ ප්‍රකාශ කළා. ඒක ඉතාම වැදගත්. ශාරීරික සෞඛ්‍ය, සෞඛ්‍ය මානසික සෞඛ්‍ය, සමාජීය සෞඛ්‍ය සහ ආධ්‍යාත්මික සෞඛ්‍ය එතන තියෙන්නේ. ඒ කාරණා හතරම සෞඛ්‍ය හතරක්. දැන් මෙවැනි දේ මොළයට සම්බන්ධ නැහැ. මොළය ආශ්‍රිතවයි අපේ වැඩේ. ඒ නිසා අප මොළයෙන් හොඳට වැඩ ගන්න ඕනේ. වැඩ ගන්නට ඕන මොළයට වඩා ඉහළින් තිබෙන දෙයක් අනුවයි ඔය යලි ඉපදීම, නිරය, දෙවුල වගේ දේවල්. ඒවා තමයි හොඳ නරක විසඳන්නේ. ඒ නිසා මේ විශ්වාසය මුල් බැසගත්තොත් සමාජයක, ඒ සමාජය නැති වෙනවා ඒකාන්තයි. මොළයට පමණක් තැන දීලා මනස පස්සට දැම්මොත් ඕනම එකක් කරන්න පුළුවන්. දැන් බොහෝ දිනෙකට මිනී මරන්න පුළුවන් වාසියකට. දැන් අද පොඩ්ඩක් හරි ඒක නැති වෙලා තියෙන්නේ විශ්වාසයක් නිසා. ඒ නිසා සිද්ධාන්තයක් වශයෙන් උත් එහෙමයි. ඒ සිද්ධාන්තය උඩ අපිට දැන් ඉලෙක්ට්‍රෝන නැති වුණත් අප මේ ගුවන් විදුලිය රූපවාහිනිය වැඩ කරන්නේ ඒ සිද්ධාන්තය මත. ඒ නිසා අඩු ගණනේ මේ මනස පිළිබඳ ඒක සිද්ධාන්තයක් වශයෙන් පිළිගෙන ඒ අනුව එලෝ මිලෝ දෙක සාර්ථක කරගන්නේ කියලා තිබෙනවා සුභාෂිත අන්තිම කවි විනාඩියකින් මම කියලිව කරනම් පද හතර. ඇතත් නැතත් පරලෝ සුදනෙනි මහත හලොත් එහෙකේ පව්කම් නොතබාම සිත.